තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් මේ අපි සූදානම් අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි අද විවාහර වර්ෂයෙන් 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා සිකුරාදා දිනය ඒ වගේම උදෑසන 5:30ට අපි මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් අපි දම් සභාවට එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ මොහොත වන විටත් අපේ කල්යාණ මිත්‍රයන් බොහෝ දෙනෙක් මේ දම් සභාවට එකතු වී සිටිනවා අන්තර්ජාලය ඔස්සේ සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි දම් සභාව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප හැම කෙරෙහි ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි ධම්ම හමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි කල්‍යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අදත් අපි මේ සූදානම අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි අපි සාමාන්‍යයෙන් හෝරා දෙකක විතර කාලයක් මේ සඳහා ගත කරනවා පළමු කාලයේ අපි බුද්ධ දේශනා විවරණය කිරීම සඳහා වෙන් කර ගන්නවා ඉතිරි කාලයේ අපි දම් සභාවේ සිටි නැත්තන්ගේ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්න අදහස් ඉදිරිපත් කරන්න ඉතිරි කාලය අපි වෙන් කර ගන්නවා. ඉතින් මෙවැනි දම් සභාවක් ධර්ම සාකච්ඡාවක් දහම් හමුවක් පවත්වන්නේ ඇයිද කියන කාරණේ අපි හැමෝම දන්නවා. අපි සියලු දෙනාටම මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවශ්‍යතාවය තිබෙනවා. ඒක සමස්තයක් හැටියට සියලුම මානව වර්ගයා තුල සිද්ධ වෙනවා නම් ඒක මං හිතන්නේ මේ විශ්වයට විශාල යහපතක් සිද්ධ වෙනවා. ඉතින් යම් ප්‍රමාණයක් හරි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා නම් දහම අනුගමනය කරලා අනුගමනය කරනවා නම් දහම තේරුම් ගන්නවා නම් ඒ ප්‍රමාණයට පුද්ගලයාට සහ ලෝකයට යහපත සිද්ධ වෙනවා. ඒ වගේම අපේ දහමේ අපි තේරුම් අරගෙන තිබෙන අවබෝධ කරගෙන තියෙන විමුක්තිය මිදීම කියන කාරණේ ඇලීම් ගැටීම් උලාවීම් වලින් තොර ජීවිතය සාක්ෂාත් කරගන්නට මේ ධර්ම මාර්ගයේ උපකාරී වෙනවා උපනිශ්‍රේ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ විශ්වයටම යහපතක් වෙන උතුම් කටයුත්තක් මේ ධර්මය පිළිබඳව අපි මේ කරන විවරණ සාකච්ඡා සම්මන්ත්‍රණ ආදී සමහර විට මේවා අහන විමසන සවන් දෙන ඇත්තෝ මේවා අවබෝධ කරගෙන මේ අනුව දැහැමි ජීවිත ගත කරන්නට යොමු වෙනවා. එසේ යොමු වුණොත් ඒක මේ සාකච්ඡාව කරන අපි සියලු දෙනාටත් ඒ වගේම ඒ යොමු වුණු ඇත්තන්ටත් අපි හැම දෙනාටම යහපතක් වෙනවා. ඉතින් අපි මේ මොහොතේ යම් පිරිසක් දහම් හමුවට එකතු වී සිටිනවා සජීවීව අනිත් ඇත්තන්ට හැකියාව තිබෙනවා මේ දේශනා අපේ සාකච්ඡා අන්තර්ජාලගත වෙන නිසා ඒ විදියට ශ්‍රවණය කරන්න. හොඳයි අපි මේ දිනවල අපි තියාගෙන තියෙන මාතෘකාවට අනුව අදත් දහම් සාකච්ඡාව අපි ඉදිරියට කරගෙන යමු. අපි යථාභූත ඥාන දර්ශන කියන ඒ අදහස නැත්නම් ඒ කුසලතාවය තමයි අපි ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ ඇතිතතු දැකීම කියලා.
සිංහලෙන් ඇත්ත පවතින දේ කුමක්ද ඒක අපි දැන් දන්නවා පසින්දුරන් සහ මනස පවතිනවා කියන එක ප්‍රත්‍යක්ෂයි හැම දිනාටම ඒ වගේම පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දෙයක් තියෙන බව ප්‍රත්‍යක්ෂයි ඒවා එසේ ගෝචර වීමෙන් සිදුවන දේ විඳීම් හඳුනා ගැනීම විඳීම් වේදනා සංඥා කියලා අපි පාලි භාෂාවෙන් ඕවා කියන ඒක ප්‍රත්‍යක්ෂයි විඳින බව තේරෙනවා හඳුනා ගන්න බව තේරෙනවා මේවා ප්‍රත්‍යක්ෂ කාරණා පවතින ඒ වගේම සමහර විට ඒ විඳින හඳුනා ගන්න දේ ඔස්සේ සිතනවා සීතලා ඒව ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ටික තමයි වර්තමානයේ පවතින දේ කියලා අපි කියන්නේ. ඉතින් මේ පවතින දේ එහි යථා ස්වභාවය ඇත්ත තත්වය. මේ අසකනාසේ දිවකය මනසත් ඊට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මත් ඒවා ගෝචර වීමේදී සිදුවන විඳීම් හඳුනා ගැනීම ආදියත් ඒවා තුලින් ඇති කරගන්නා වූ චේතනා කර්ම ඔන්නෝයි ටික මේ ටික සමස්තයේ ලෝකය කියන්න පුළුවන් මේ ටික එකතු කරලා ගත්තා ඔතනින් පිටස්තර දෙයක් ඇත්තේ නැහැ ඉතින් ඔය ස්වභාවය අවබෝධ කර ගැනීම ඒ වගේම ඔය තුල තිබෙනවා ඔය ස්වභාවික ක්‍රියාවලිය තුල ඔය ස්වභාවික ක්‍රියාවලිය තුල යම් තැනකදී පිටපැනීමක් පීලිපැනීමක් එහෙම නැත්තම් අකුසලය කියලා අපි ඒකට කියනවා. අස්වාභාවිකත්වයට පත්වීමක් අපිට පේන්න තියෙනවා. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම අර රූප ධර්ම පැත්තෙන් නෙවෙයි, නාම ධර්ම පැත්තෙන් සිද්ධ වෙන දෙයක්. සංඥා කියන තැනින් තමයි ඒක සිද්ධ වෙන්නේ. සංඥා කියන්නේ හඳුනා ගැනීම කියන එක. වටහා ගැනීම, හඳුනා ගැනීම, තේරුම් ගැනීම කියන එකයි. එතකොට හඳුනා ගැනීම අකුසල වුණොත් නැත්තම් දෝෂ සහිත වුණොත් අස්වාභාවික වුණොත් එතනින් පස්සේ ඇති කරන චේතනා මානසිකාර මෙනෙහි කිරීමත් චේතනා සිටීමත් ඒ විදිහටම වැරදි පැත්තට නැත්තම් අයහපත් පැත්තට අකුසල පැත්තට අස්වාභාවික පැත්තට යනවා. එතකොට කර්ම කායවා මනෝ කර්ම අකුසල අයහපත් අස්වාභාවික තත්වයට යනවා. එහි ප්‍රතිඵලය තමයි මේ පුද්ගල යාවශයෙන් පෞද්ගලිකව දුක් විඳින්නෙක් වෙනවා කියන්නේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා කියන්නේ. එහි ප්‍රතිඵලයක් තමයි මේ සමාජ අර්බුද ගැටලු ප්‍රශ්න කියලා කියන්නේ. එහි ප්‍රතිඵලයක් තමයි පාරිසරික අර්බුද කියලා කියන්නේ. ඉතින් ඔය සමස්තය එකතු කරලා තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛං කියලා කිව්වේ. දුෂ්කරතා, පීඩාකාරී තත්ත්වයන්, අසහනකාරී තත්ත්වයන් මේවා. ඉතින් අපිට පුළුවන්කම තිබෙනවා මේ කොටස වළක්වන්න. වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. අර නාම ධර්ම පැත්තෙන් අකුසල සංඥා අයෝනිසෝ මනසිකාර අකුසල චේතන කියන ටික නවත්ත ගන්න අපිට පුළුවන්. එතකොට එතනින් එහාට යන අකුසල කර්ම සහ ඒ මත පදනම් වෙලා අපකරා පැමිණෙන දුක්ඛ දෝමනස් උපායාස මේ ආදිය අපිට වළක්වා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් මේක තමයි මේ පුද්ගල පෞද්ගලික දුක්ඛ සමාජගත දුක්ඛ පරිසරික දුක්ඛ ආදී වශයෙන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ සමහර දේවල් බලපුවම ඇත්ත වශයෙන්ම සමහර දේවල් අපට ජය ගන්න සිද්ධ වෙන්නේ සාමූහිකව. දැන් උදාහරණයක් හැටියට පරිසරික ගැටලු. දැන් වර්තමානයේ අපි මුහුණ දෙන මේ අර්බුදකාරී තත්වය අපි දකින්නේ මම නම් පෞද්ගලිකව තේරුම් අරන් ඉන්නේ මේක පාරිසරික අර්බුදයක් හැටියට දැනට තියෙන්නේ. නමුත් ඒක අපේ මානසික ගැටලුවකින් පටන් ගත්ත දෙයක්.
මානව ඉතිහාසයේ විමසා බලනකොට මම හිතන්නේ අවුරුදු 400ක විතර කාලයක් පස්සට බැලුවොත් මේ අවිද්‍යා තණ්හා දෙකෙන් ඇති කරන ලද පාරිසරික විනාශයන් හේ කූට ප්‍රාප්තිය පුපුරා යෑම කෙල පැමිණීමක් අද අපි අත්විඳිමින් ඉන්නේ මේවා සමහර වෙලාවට නවීන විද්‍යාවෙන් මේ වයින් අර්ථකථනය වෙන්නේ පරණ විදිහටම තමයි ඒක නිසා උත්තර හොයන්නේ පරණ විදිහට තමයි ඒක නිසා මම හිතන්නේ මේවට නවීන විද්‍යාවෙන් හෝ මේ කියන කිසිම දෙයකින් උත්තර ලැබෙයි කියලා ප්‍රශ්නේ එන්න උග්‍ර වෙනවා මිසක ඕනම දෙයක තියෙනවා සෝබා දහමේ දරා ගැනීමේ සීමාවක් ඒ සීමාව පැන්න ගමම්ම එහි යම් පුපුරා යෑමක් සිද්ධ වෙනවා දැන් අපි මේ සෝබා දහමට දරා ගැනීමේ සීමාව අපි ඉක්මවලා තියෙන්නේ එතකොට මේ ප්‍රධාන වශයෙන් දූෂණය වෙලා තියෙන වායු ගෝලයේ ඉතින් දැන් එහි ප්‍රතිඵල මේ අපි භුක්ති විඳින්නේ ඒ වගේම පස ජලය ආහාර පාන මේ හැම දෙයක්ම අස්වාභාවික කරලා තියෙනවා දූෂිත බවට පත් කරලා තිබෙනවා ඉතින් ඒ ස්වභාවය තමයි මේ එක්තරා පුපුරා යෑමක් ඒට දරා ගැනීමේ සීමාව පැනීමක් සිද්ධවයි ඉතින් මේක වෙන්නේ ඇයි කිව්වම අපි සෝබා දහම අවබෝධ කරන ගැනීම එක පැත්තකින් අකුසල සංඥා ප්‍රධාන වශයෙන් හේතු වෙලා තිබෙනවා ඊළඟට එතනින් එහාට ගියාම අකුසල චේතනා අකුසල කර්ම එහි ප්‍රතිඵල මානවයා භුක්ති විඳින්න සිටිනවා සමහර විට මේ පුද්ගලික තේරුම් ගැනීමක් හරහා යම් ප්‍රමාණයකට අපිට අධ්‍යාත්මික වශයෙන් ගැලවීමක් තිබෙන නමුත් පාරිසරික වශයෙන් බාහිර වශයෙන් අපිට මේ කාරණේ 100%ක් නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව සාතිශය බහුතරයේ මානවයා මේ අවිද්‍යා තණ්හා දෙකෙන් ගැවසී ගත්ත මනසක් පවතින නිසා. ඉතින් කොහොම නමුත් අපිට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යෑම තුල ධර්මානුගත වීම තුල ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම තුල 100%ක් අපේ පෞද්ගලික විමුක්තිය සාධනය කරන්න පුළුවන් සමහර විට මේ සමාජීය ප්‍රශ්න පාරිසරික ප්‍රශ්න අපට උත්තර සපයන්න පුළුවන් වෙන්නේ ඒවට එක්තරා 100 ගණනකින් තමයි. ඒ අඩු වැඩි වශයෙන් පුළුවන් වේවි. ඒක අන්තිමට තීන්දුව වෙන්නේ මානවයා කොතෙක් දුරට මේ දහම තේරුම් ගන්නවාද කියන කාරණේ මත. ඉතින් අපි බුදුදහම පරිසරය ගැන සමාජය ගැන බහිද්දා කියලා ඔකට අපි කියන්නේ පාලි භාෂාවෙන් ධර්මයේ සඳහන් කරන්නේ අජ්ජත්ත කියනවා ත අපේ අභ්‍යන්තර නැත්තම් අපිට අදාළ කොටස අපේ කායික මානසික පැත්ත අජ්ජත්ත කියනවා එතනින් පරිබාහිර ටික බහිද්දා කියලා කියනවා එතකොට අපි මේ දෙකම ගැන කතා බහ වෙනවා තේරුම් ගන්නවා අවබෝධ කරගන්න වටහා ගන්න අජ්ජත්තං වා බහිද්දා වා මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධය අපි පිළිගන්නවා අජ්ජත්ත බහිද්දා කියලා දෙක එකට අරගන්න එතකොට තමා සහ තමා නොවන එතනින් පරිබාහිර ලෝකය කියලා අපිට කියන්න පුළුවන් ඒ දෙපැත්තම හොඳින් තේරුම් අරගන්නවා තේරුම් අරගත්තම අපිට පේනවා එක පැත්තක් මේ බහිද්දාව අපි කැමති ආකාරයට කැමති විදිහට පවත්වන්න බැරි බව. හැබැයි අජ්ජත්තය අපිට නිවැරදි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අජ්ජත්තය තුළ නැත්තම් තමා තුළ ඇති වෙන නිවැරදි භාවය, නිවැරදි අවබෝධය, නිවැරදි සිතුම් පැතුම් රටාව, නිවැරදි කාය වාක් මනෝ ක්‍රියාකාරකම් හරහා අජ්ජත්ත විමුක්ත තත්වය තමා වශයෙන් මිදුණු ගැලවුණු නිවැරදි වුණු පිරිසිදු වුණු තත්වයක් අපිට ගෙනියන්න පුළුවන්කම තියෙන. ඇති කරගන්න පුළුවන්කම තියෙන. සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි අපි නිබ්බාන කියලා තනි වචනයකින් අපි හඳුන්වන්නේ. ඉතින් අපේ ඉලක්කය
සියයට 100ක් අජත්ත විමුක්තිය. ඒක පුළුවන් 100ට 100ක් සාධනය කරන්න. බහිද්ධාව ගැනත් අපේ තියෙනවා යම් ප්‍රමාණයකට කරුණාවක් මෛත්‍රියක් තියෙනවා. ඒකත් අපි සාධනය කරන්න යම් ප්‍රමාණයකට උත්සාහ කරන්න. බාහිරේ. ඒක කොතෙක් දුරට කරන්න පුළුවන් වේද කියන එක ගැන අපිට කියන්න බෑ. මොකද හේතුව බහිද්ධාවේ තවත් බොහෝ දෙනා බහිද්ධාවේ කටයුතු කරනවා. ඉතින් ඒකයි. ඉතින් ওই විදිහට අපි මේ ධර්ම මාර්ගය තුලින් මේ ධර්ම සාකච්ඡා ධම් සභා තුලින් බලාපොරොත්තු වෙන ඉලක්කය කොහොමද කියලා මම ඔය කෙටියෙන් මතක් කළේ. ඉතින් අපි කවුරුත් මේ කාරණේ දැන් දන්නවා. ඉතින් අපි දැන් මේ ගැඹුරු දේ තේරුම් ගනිමින් ඉන්නවා. අවබෝධ කරගනිමින් ඉන්නවා. ඒක සාධනය කර ගැනීම සාක්ෂාත් කර ගැනීම අපේ වීර්ය මත උත්සාහය මත කැපවීම මත සිදුවන දෙයක්. හොඳයි අපේ මාතෘකාවටම අපි යත යමු එමු. මේ යථාභූත ඥාන දර්ශන කියන මාතෘකාවේ අතීතතු දැකීම කියන මාතෘකාවෙන් අපි කරන මේ ධම් සභාවේ සාකච්ඡා මාලාවේ මේ වන විට අපි බුද්ධ දේශනා හැටියට ඉදිරින් තියාගෙන තියෙන මහා පුන්නම සූත්‍රය සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකයේ දේවදහ වර්ගයට ඇතුළත් දේශනාවක්. එහි මුල් කොටස් සෑහෙන කොටස් ප්‍රමාණයක් අපි විමසා බැලුවා. එහි අන්තර්ගත වෙන්නේ සමස්ත ලෝකය ගැන තමයි. ඉතින් සමස්ත ලෝකය බුදුදහමේ නාම සහ රූප කියලා තනියෙන් ගන්නවා නාම රූපං කියලා මුළු ලෝකයේම තමයි නාම රූපය කියලා කියන්නේ. සමහර විට ඒ නාම රූපය කිව්වම කෙනෙකුට තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, අවබෝධ වෙන ප්‍රමාණය අඩු නිසා නාමංච රූපංච කියලා දෙකට කඩලා නැත්තම් කොටස් කරලා වෙන් කරලා විභජනය කරලා දේශනා කිරීමක් අපිට පේන්න තියෙනවා බුද්ධ දේශනාවල. ඒ වගේම මේ නාම සහ රූප කිව්වම අජීවී දෙයක් නෙමෙයි, ඒක සජීවී දෙයක්. ඉතින් ඒ නාම රූප එකිනෙක මත පවතින ආකාරයේ එකට ක්‍රියාත්මක වන ආකාරයේ පැහැදිලි වෙනවා ආයතන නමින්. එතකොට ඒ ආයතන ක්‍රියාත්මක වීම සලායතන කියලා අපි එකත් ආකාර 6කින් පෙන්නලා තියෙනවා දහමේ. ආකාර 6කින් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමත් සමග සිදුවන ඔය සංඥා වේදනා චේතනා කර්ම ආදී ක්‍රියාකාරකම් ඒ ටික විසින් ඇති කරන ස්කන්ධ සකස් වීම පංචස්කන්ධ සකස් වීම මේවා අපි තේරුම් ගන්න තියෙනවා. ඊට පස්සේ පංචස්කන්ධ සකස් වුණාම පංචස්කන්ධ ගෙරෙහි ඇති කරන්නා වූ උපාදාන තණ්හා උපාදාන ඒවත් අපි පැහැදිලි කරගෙන තිබෙනවා. ඉතින් මේවෙන් මේ සියල්ල තුලින් පැහැදිලි කරන්නේ මේ දුක්ඛ කියන ස්වභාවය, අර්බුදකාරී ස්වභාවය, ගැටලුකාරී ස්වභාවය. ඉතින් මේ අර්බුද ඇත්ත වශයෙන්ම ආරම්භ වෙන්නේ බහිද්ධාවේද අජ්ජත්තේද කියලා දැන් අපිට මේ තුලින් පැහැදිලි වෙනවා. මේ දුක නැත්තම් මේ ගැටලු මේ ප්‍රශ්න පටන් ගන්නේ හුඟක් අය හිතලා තියෙන්නේ මේක බාහිරේ තියෙන කාරණයක් කියලා. අජ්ජත්තේ නෙමෙයි කියලා. ඒක නිසා බාහිර වටපිටාව සකස් කරන්න තමයි මානව ඉතිහාසයේ උත්සාහ කරලා තියෙන්නේ. බහිද්ධාව බාහිරේ සකස් කරන්න. ඉතින් ඒ උත්සාහය තමයි දිගටම ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඇතුළත දැකලා අජ්ජත්ත කොටසට ගිහිල්ලා ඇතුළත අධ්‍යාත්මික පරිශ්‍රණයක් කරලා ඒ පිළිබඳව ගවේෂණයක් කරපු අය ඉන්නේ බොහෝම ස්වල්පය. බුදුරජාන් වහන්සේ අතර අග්‍රස්ථානයේ ඉන්න කෙනා උන්වහන්සේ බාහිරය ගැන නොසලක හැරියා නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන තැන, ගැටලුව තියෙන තැන හරියටම අවබෝධ කරගත්ත, වටහා ගත්ත, තේරුම් ගත්ත. ඒක අවබෝධ කරගෙන ඒ ස්වභාවය නිවැරදි කිරීම උන්වහන්සේ සිද්ධ කළා. ඉතින් ওই විදිහට අපිත් මේ අධ්‍යාත්ම ගවේෂණයක් ඇතුළත සොයා බැලීමක් අපි මේ කරා. ඒක අපි හුදෙක් මේ සාකච්ඡා සම්මන්ත්‍රණ වලින් පමණක් කරන කාර්යයක්
වෙන්න බෑ එහෙචේ නොවිය යුතුයි අපි අපේ සිතුම් පැතුම් ගැන අපේ තේරුම් ගැනීම ගැන අපි නැවත නැවත සලකා බැලිය යුතුයි මම මේ තේරුම් ගත්ත විදිය හරිද තහමට එකඟද ධර්මානුකූලද කියලා විමසා බැලිය ඒ වගේම අපි සිතන විදිය අපි හිතනවා කොච්චරවත් නොඑක් දේවල් ගැන අපි ඒ සිතන ගමන්ම මේ සිතන දේ දහමට අනුව සිතනවද මම මේ සිතුම් පැතුම් දැහැමිද ධර්මානුකූලද කියලා නැවත නැවත සුපරීක්ෂාකාරී විය යුතු ඊළඟට අපේ ඒ චේතනා සිතුවිලි අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වෙනකොටත් අපි එය නැවත නැවත මෙනෙහි කර විමසා බැලිය යුතුයි පච්චවෙක්කන ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි ඒක තමයි ඇත්තටම භාවනාව කියන්නේ පච්චවෙක්කීත්ව පච්චවෙක්කීත්ව කායේන කම්මං කත්තබ්බං වාචාය කම්මං කත්තබ්බං මනසා කම්මං කත්තබ්බං කියලා බුදුජන්නාසේ අපිට අවවාද කරලා තියෙන්නේ මඟ පෙන්වලා තියෙන්නේ ඒ අනුවයි ඉතින් පරිශෝධනය කරන්නේ පච්චවෙක්කීත්ව පච්චවෙක්කීත්ව කාය කම්මං පරිශෝධිතබ්බ අපි කයින් කරන දේ පිරිසිදු කරන්න නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රත්‍යවේක්ෂාව අපි කරනවා නම් තමයි. අපි නැවත නැවත මේ කරන දේ සලකා බලනවා නම් කරන ගමන් කරන්න පෙරත් කරද්දි කරලා ඉවර වෙලත් මේක සලකා බැලීම කරනවා නම් තමයි. ඉතින් එසේ නොමැතිනම් අපිට මේක නිවැරදි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. වචනයත් සිතිවිල්ලත් ඒත් ඒ විදිහටමයි පරිසෝදේ තබ්බම් පිරිසිදු කරනවා. ඉතින් ඔය වැඩේ අපිට කරන්න පුළුවන්. ඕක තමයි අභ්‍යන්තර අජ්ජත් පාරිසුද්ධි. ඇතුළත පිරිසිදුකම කියලා කියන්නේ. ඉතින් ඒකම තමයි බහිද්ධාවට යන්නේ බාහිරේට සම්බන්ධ වෙන්නේ. ඉතින් ওই විදිහයි අපි මේ ක්‍රියාකාරකම්. එතකොට අපි මේ අජ්ජත් පාරිශුද්ධිය ඉලක්ක කරලා තමයි ගාප මේ ධර්ම කාරණා සාකච්ඡා කරන්නේ අවබෝධය සහ පිරිසිදුභාවය ඉලක්ක කරගෙන එතකොට අපි සූත්‍රයට යමු එලා බලමු අපි මේ මහා පුන්නම සූත්‍රයේ මුල් කොටස් වල ඇතුළත් වෙලා තියෙන මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ නාම රූප ආයතන මේවා පිළිබඳව අපි කතා බහ කළා ඉතින් එහෙම සාකච්ඡා කරගෙන ගිහිල්ලා ඒ ඇත්තටම මේ සාකච්ඡාවේ ප්‍රශ්න සහ පිළිතුරු ක්‍රමයට මේ සූත්‍රයේ දිගහැරිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගෙන් භික්ෂුවක් අහන ප්‍රශ්නවලට බුදුරජාන් වහන්සේ සපයන පිළිතුරු හැටියට මේ සාකච්ඡාව තියෙන්නේ. ඉතින් අපි අදට අපිට තියෙන්නේ මේ කෝනුකෝ බන්තේ රූපේ අස්සාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණං කෝ වේදනාය අස්සාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණං කෝ සංඥාය අස්සාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණං කෝ සංඛාරේසු අස්සාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණං කෝ විඥානේ අස්සාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණන්ති කියන මෙන්න මේ ප්‍රශ්න කොටස එතකොට දැන් දිගටම මේකේ පංචස්කන්ධ අලලා තමයි පංචස්කන්ධ කියනවටත් වැඩි නාම රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වම නාමයි රූපයි ඒ නාම රූප තමයි ඉතින් ස්කන්ධ වශයෙන් සකස් වෙන්නේ එතකොට මේ නාම රූප ධර්මයන්හි ස්වභාවය තමයි මේ දක්වා කතා බහ කරගෙන ආවේ ඒව ගොඩ නැගෙන ආකාරයේ සකස් වෙන ආකාරයේ ඒවට ඇලෙන ගැටෙන මුලා වෙන ආකාරය අන්තිමට කතා කරේ ඔය සක්කාය දිට්ඨි පිළිබඳව සෝකීයත්ව හැඟීම මමත්ව හැඟීම තමන් කියලා තමන්ගේ කියලා තමන්ට ඕන හැටියට හසුරවන්න පුළුවන් මම මගේ මට ඕන හැටියට මං කැමති ආකාරයට හසුරවන්න පුළුවන් කියන ඒ එක්තරා මේ අස්වාභාවික දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි කියන්නේ. ඉතින් ඒක තමයි අපි අන්තිමට කතා කරේ ඔය නාම රූප පිළිබඳව ඇති වෙන්නේ. ඉතින් හොඳයි අපි අද කොටසට අවධානය යොමු කරමු. මෙහිදී අහනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා අපි නාම රූප කියමු. ඕන නම් අපිට මේවා
පංචස් කන්ද කියන්නත් පුළුවන් පංචුපාදානස් කන්ද කියන්නත් පුළුවන් නමුත් මූලික මට්ටමේ මට්ටමින් අරන් සාකච්ඡා කරොත් තමයි වඩා සුදුසු මේ නාම සහ රූප මේ නාම රූප ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අස්සාද ආදීනව නිස්සරණ කියලා තුනක් පිළිබඳ. එතකොට දැන් පේනවා මේ ප්‍රශ්න අහන භික්ෂුව ධර්මයේ පිළිබඳ ටිකක් ගැඹුරු තේරුමක් ඇති කෙනෙක්. මේ ප්‍රශ්නේ අහන්නේ මේ ප්‍රශ්න මාලාව ඉදිරිපත් කරන්නේ සමහර විට ඇත්තටම මේ අප සඳහා පිරිස සඳහා බුදුරජාණන් වහන්සේ ලවා කිසියම් පැහැදිලි කිරීමක් කරවීමේ අදහසින්. නැත්තම් මේවා මේ විදිහට විමසීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි බලමු මේවයි අස්සාද මොනවාද ආදීනව මොනවාද නිස්සරණ මොනවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු දෙන්නේ යංකෝ බික්කු රූපං පටිච්ච වේදනං පටිච්ච සංඤං පටිච්ච සංකාරේ පටිච්ච විඥානං පටිච්ච මේ කියන රූපය වේදනාව සංඥාව සංකාරේ විඥානේ පංචස්කන්ධ කියමු අපි මේවා ඇසුරෙන් ඇසුරෙන් පටිච්ච නිසා මේවා ඇසුරු කරගෙන උපජ්ජති සුඛං සෝමනස්සං හටගන්නවා සුඛ සෝමනස්ස දෙක සුඛ කියන්නේ කයට දැනෙන පහසුව කය පැත්තෙන් ඇති වෙන පහසුව සුඛ කියන්නේ සෝමනස්ස කියන්නේ මනසට දැනෙන එක්තරා වින්දනය නිසා මනසට දැනෙන සොම්නස්සහගත ස්වභාවය නැත්නම් මානසික සහනය කියලා අපිට ඒක කියන්න පුළුවන් කායික පහසුව මානසික සහනය සුඛං සෝමනස්සං ඒක මේ පවතින දෙයක් භූතයක් ඇති දෙයක් පවතින දෙයක් ඒ සුඛයට අදාළ හේතු යෙදුනම උපජ්ජති සුඛං සෝමනස්සේට අදාළ හේතු යෙදුනම උපජ්ජති සෝමනස්සං මේවා හටගන්න ඊළඟට ඒවා යම් ප්‍රමාණයක් යම් ආකාරයට පවතිනවා ඒවට අදාළ හේතු ඇති දාක් පවතිනවා හේතු අවසන් වුණාම අවසන් වෙලා යනවා සුඛං සෝමනස්සං එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්මවල ස්කන්ධ ධර්මවල අස්සාදේ තමයි ඉස්සරලා ඇවි අස්සාද අස්සාද කියන වචනේ පාලි වචනේ ඉතින් සිංහලෙන් අපි පාවිච්චි කරන ආශ්වාදේ කියන වචනේ යම්කිසි දෙයක් ඇසුරෙන් ලබන මේ සුඛ සෝමනස්ස ගතියටයි අස්සාද කියලා කියන්නේ උපජ්ජති සුඛං උපජ්ජති සෝමනස්සං අයං අස්සාදෝ අයං රූපේ අස්සාදෝ අයං වේදනාය අස්සාදෝ සංඥාය අස්සාදෝ සංකාරේසු අස්සාදෝ විඥානේ අස්සාදෝ ඔය පහේම අස්සාදයක් තියෙනවා පහ මගින්ම ඇති කරන්නා වූ සුඛයක් සෝමනස්සයක් තියෙනවා දැන් අපි එකින් එක පොඩ්ඩක් විමසලා බලමු දැන් වෙනත් තැන්වලදී ওই ප්‍රශ්නේ ওইට වැඩිය ටිකක් අස්සාද කියන එක අහපුවාම ඒක තවත් විස්තර ඇතුව ප්‍රශ්නේ අහපු වෙලාවලුත් තියෙනවා කෝනුකෝ බන්තේ රූපේ අස්සාදෝ මොකද්ද ස්වාමීනි රූපේ ආස්වාදය කියලා කියන්නේ ඉතින් එතෙන්දිත් ඔය උත්තරේම දීලා තියෙනවා යං කෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ කියලා දීලා ඒවට විස්තර සැපයලා තියෙනවා දැන් මෙතන මහා පුන්නම සූත්‍රයේ වැඩි විස්තර සැපීමක් නැහැ උප්පජ්ජති සුඛං උප්පජ්ජති සෝමනස්සං අයං රූපේ අස්සාදෝ කියලා එතනින් නිමා කරලා තියෙනවා නමුත් අපිට පේනවා ඔය සමහර වෙලාවට මහා නිදාන වගේ සූත්‍රවල මීට වැඩිය වෙනස් ගැඹුරින් මේවයි අස්සාද පැහැදිලි කරලා තියෙනවා මේ අස්සාද කියන ස්වභාවය එන්නේ වේදනා සමග විඳීමත් එක්ක අපි සමහර දේවල් විඳිනකොට විශේෂයෙන් අපි රූප ගත්තොත් රූප කිව්වම අපි දන්නෝ සාමාන්‍යයෙන් රූප කියන්නේ ඇහැට පේන දේ නමුත් ධර්මයේ රූප කියන්නේ ඇහැට පේන දේ විතරක් නෙවෙයි කනට ඇහෙන නාසයට දිවට කයට දැනෙන සතර මහා භූත
රූප කියලා කියයි. චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. ඔක තමයි රූප පිළිබඳ ගැඹුරු විග්‍රහය. සතර ආකාරයකින් අපිට හඳුනාගත හැකි පටවි ආපෝ ආයෝ තේජෝ වශයෙන් අපිට මූල ද්‍රව්‍ය හැටියට මූලික අවස්ථා හැටියට සතර ආකාරයකින් හඳුනා ගන්න පුළුවන් භෞතික දේ. ඒ වගේම ඒවා උපාදාය. ඒවා එකිනෙක ගොනු වෙලා එකතු වෙලා ඇති කරන්නා වූ නොඑක් විදිහේ රූප ධර්ම. උපාදාය රූප කියලා අපි ඒවට කියන්නේ. හතර මහා භූත එකතු වෙලා සකස් වෙන නොඑක් විදිහේ විවිධ වර්ණ තියෙන, විවිධ හැඩ තියෙන, විවිධ ශක්ති තියෙන, විවිධ දිග පළල තියෙන, විවිධ රළු මොදු භාවයන් තියෙන, විවිධ ගුණ තියෙන රූප ධර්ම සකස් වෙන. ඉතින් ඒවයි දිග පළල උස මහතවත්, සංඛ්‍යාවත්, ගුණවත්, ශක්තිවත් අච්චරයි මෙච්චරයි කියලා ගණනය කරලා ගණනලා මැනලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේවා අසංකේයයන් අප්පමේය. සංකේය කියන්නේ සංඛ්‍යා විද්‍යාවෙන් පෙන්වලා දෙන්න පුළුවන් කියන එක. අසංකේය කියන්නේ සංඛ්‍යා විද්‍යාවෙන් පෙන්වන්න බැරි කියන එක. සංඛ්‍යාත්මකව දක්වන්න බැහැ. අප්පමේය කියන්නේ ඔය ප්‍රමාණ විද්‍යාව කියලා එකක් තියෙනවා. බර, දිග, උස, මහත, ශක්ති මේවා ප්‍රමාණ කිරීමේ ක්‍රමයක් මිනිස්සු හදාගෙන තියෙනවා. ඒ ප්‍රමාණ විද්‍යාවෙනුත් දක්වන්න බැහැ කියන එක අප්පමේය. අප්පමාන කියන වචනෙන් කියන්නේ. ඉතින් රූප ධර්මවල ඔය රූප ධර්ම අප්පමේයයන් අසංකේය. ඒකයි ස්වභාවය. අපි මේ පැත්තට යන්නේ නැහැ. ප්‍රමාණ කරන්න යන්නෙත් නැහැ. ගණන් කරන්න යන්නෙත් නැහැ. නමුත් අපිට මේවයි මූලික ස්වභාවයන් අඳුනා ගන්න පුළුවන්. මේ පඨවි ගතිය, ආපෝ ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය දැනගන්න පුළුවන්. අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර කරගන්න පුළුවන්. ඒවයින් ඒවා එකට ගොනු වෙලා ඇති වෙන මේ රූප ධර්මත් මනුෂ්‍ය ශරීරය තමයි ප්‍රධාන වශයෙන් මේ හතර මහා භූත එකතු වෙලා සකස් වෙන ඊටාම සංකීර්ණ රූප ධර්මය. ඊළඟට සත්ව ශරීර, තවත් එහාට ගියාම ඊට වඩා සංකීර්ණ භාවයෙන් අඩු ගස්වැල් අපිට පේන්න තියෙනවා. ඊටත් සංකීර්ණ භාවයෙන් අඩු මේ ජලය, වාතය, පාස ආදී දේවල් අපිට පේන්න තියෙනවා. ඉතින් ඔය වගේ රූප ධර්ම අප්‍රමාණයි. නමුත් අපිට දල වශයෙන් එහි ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. රූප. එතකොට මේ රූප ධර්මවල රූප ධර්ම ඇසුරෙන් උපජ්ජති සුඛං. කායික පහසුවක් ඇති කරනවානේ. ඇති වෙනවා. දැන් අපි දන්නවා ඒක. ඉතින් ගොඩාක් විස්තර නොකියුවට මේ ශරීරයම වේලාවකට අපිට කිසියම් පහසුවක් දැනෙන මේ ශරීරය තුළින්. ඒ වගේම උපජ්ජති සෝමනස්සං. ඒ සුඛය නිසාම සෝමනස්සයත් ඇති වෙනවා. දැන් කය නිරෝගීව තියෙනකොට, ශක්තිමත්ව තියෙනකොට මේ කයේ තියෙන ඉන්ද්‍රිය, ඇස, කන, නාසය, දිවකය කියන මේ පසිඳුරන් කියලා අපි සාමාන්‍යයෙන් කියන ඉන්ද්‍රිය ස්වභාවය හොඳට තියෙනකොට ඒක කයට පහසුවක්. කයට පහසුවක්. ඉතින් අපි දන්නවා ඒක අපහසුතාවයට පත් වෙන ආකාරය. කයට පහසුවක් ඒක. එතකොට ඒ පහසුව අපි භුක්ති විඳිනවා. ඒක අපේ කයට සහ මනසට ගෝචර වෙනවා. කයින් අපි විඳින පහසුව. දැන් අපි උදාහරණයක් ඇටියට ඊටගෙන ඉඳලා වාඩි වුණොත් අපිට ඒක ඒ වෙලාවේ ඒ පහසුව අත්විඳින්න පුළුවන්. හොඳටම වෙහෙස වෙලා ඉඳලා වතුර ටිකක් නැවොත් ඒ පහසුව අත්විඳින්න පුළුවන්. විශාල බඩගින්නක ඉඳලා ආහාර ටිකක් ගත්තොත් ඒ පහසුව දැනෙනවා. පිපාසයක ඉඳලා ජලය ටිකක් පානය කරොත් ඒ පහසුව දැනෙනවා.
ග්‍රීෂ්මයක ග්‍රීෂ්ම තත්වයක ඉඳලා සීතල තත්වයකට මාරු වුණොත් ඒ පහසුව දැනෙනවා. මෙන්න මේ වගේ භෞතික වශයෙන් නැත්තම් මේ රූප ධර්ම ඇසුරු කරගෙන මේ පහසුව කායික පහසුව නැත්තම් සුඛං උපජ්ජති හටගන්න. ඒක මේ හේතුඵල ධර්මානුකූල කාරණය. එතකොට මේ සුඛං කියන එක ඇත්තක්. ඒක බොරු නෙවෙයි. එහෙම එකක් ලෝකේ නැත්තම් සුඛ කියලා දෙයක් නැත්තම් මනුෂ්‍යය මේ විදිහට සුඛ පරම විදිහට දඟලන්නේ නැහැ. එහෙම එකක් නැත්තම් එහෙම එකක් තියෙනවා. සැප කියලා දෙයක් තියෙන. එහෙම දෙයක් නැත්තම් බුදුහාමුදුරුවෝ මෙහෙම විස්තර කරන්න ඕනෙත් නැහැ. නැහැ සැප කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා කියන්න තිබුණා. නැහැ සැපයක් තියෙනවා විතරක් නෙමෙයි සැප ඒක සතර මහා භූත ඇසුරු කරගෙන හට ගන්නවා. රූපේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මේක ඇසුරු කරගෙන හට ගන්නවා. ඉතින් මේ හටගත් ඒ ඇති වෙන සුඛය සහ සෝමනස්සය. මනසටත් ඒක සහනයක් හැටියට දැනෙනවා. කයට දැනෙන සුවය මනසට සහනයක් හැටියට දැනෙනවා. සමහරට කයට සුවයක් නොදැනුණා. කායික සම්බන්ධතාවයක් පෙන්වුවේ නැතත් මේ රූප ධර්ම වල නිසා මනසට සුවයක් දැනෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු ඈත යමක් පේනවා කියලා. රූප ධර්මයක් පේනවා. එතකොට අලංකාර එක්තරා අලංකාර කියන වචන අපි පැත්තකින් තියමු. රිද්මයකට තාලයකට රිද්මයක් තාලයක් වර්ණයක් ගන්ධයක් රසයක් සහිත දෙයක් අපි ගන්ධයයි රසයයි පැත්තකින් තියමු. අපි ගමු වර්ණේ. වර්ණවත් දෙයක් රටාවකට තියෙනවා අපිට පේන. වර්ණවත් දෙයක් රටාවකට තියෙනවා. එතකොට මලක තියෙන්නේ වර්ණවත් බවක් රටාවකට තියෙනවා. ඉතින් ඕක දැක්කම මේක කයට සම්බන්ධ වුණේ නැහැ. ස්පර්ශ වශයෙන් සම්බන්ධ වුණේ නැති වුණාට ඒ දැකීමෙන්ම එක්තරා මනසට ප්‍රබෝධනයක් මානසිකව ඇති වෙනවා. මනස එතකොට එතන තමයි උපජ්ජති සෝමනස්සං කියන්නේ. සෝමනස් බවක් තියෙනවා. එතකොට දැකීම නෙමෙයි සමහර වෙලාවට සිද්ධ වෙන්නේ ඇසීම. රූප ධර්ම තමයි මේ ඇහෙන්. අපි සාමාන්‍ය ඇහෙන දේට කියන්නේ ශබ්ද කියලා. නමුත් ශබ්දයත් රූප ධර්මයක්. භෞතික දෙයක්. සමහර විට ඒක බොහොම තාලයකට, රිද්මයකට, රටාවකට ඇහෙනවා. ඉතින් ඇහෙනකොට ඒක හිත පිනායාමක් සිද්ධ වෙනවා. උපජ්ජති සෝමනස්සං. එහෙම තියෙනවා. ඒ වගේම ගන්ධයන් දැනෙනවා. නහසේ, නාසයට එහෙම දැනෙනවා. ඒවයි තියෙන සුගන්ධ කියලා කොටසක්. ඒක දැනෙනකොට ඔන්න උපජ්ජති සෝමනස්සං සතුටක් එක්තරා පිනායාමක් ඇති වෙනවා මනසේ. ඊළඟට රූප ධර්ම වල තවත් කොටසක් තමයි රස කියන්නේ. දිවට දැනෙන්නේ. ඉතින් ඕක දිවට දැනනකොට ඒ උපජ්ජති සෝමනස්සං. හිතේ යම්කිසි ප්‍රබෝධනීය ගතියක් ඇති වෙනවා. ඊළඟට පොට්ටබ්බ ස්පර්ශ වශයෙන් ශරීරයට දැනෙන ස්වභාවයන් තියෙන ස්පර්ශ වශයෙන්. ඒවයි තියෙන යම් කයට පහසුවක් දැනෙන ස්වභාවයක් රළු ගොරෝසු නැති මෘදු සුමුදු භාවයන් අපිට දැනෙනවා. ඉතින් එතනත් උපජ්ජති සෝමනස්සං. මේ විදිහට මේ රූප ධර්මවල තියෙන ගති ලක්ෂණ නිසා උපජ්ජති සුඛං උපජ්ජති සෝමනස්සං. හේතුඵල ධර්මානුකූලව කයට යම්කිසි පහසුවකුත් හිතට සහනයකුත් ඇති වෙනවා. ඉතින් ඔය ස්වභාවය ඇත්ත බොරු නෙවෙයි. ඒක තේරුම් ගන්නවා නිකම්ම මතු පිටින් නෙවෙයි. මේ අස්සාදේ කියන එක මතු පිටින් තේරුම් ගත්තොත් අස්සාදයත් එක්කම එක්තරා ගැටලුවක් පැනනගෙන අරුබුදයක් පැනනගිනවා. රාගානුසය කියලා දෙයක් ඇති වෙනවා. ඇලීම පැත්තට යනවා. ඒ අස්සාදය ඇති කිරීමට උපකාරක වූ දේ කෙරෙහි මානසික තද නැඹුරුවක් චන්දරාග එහෙම නැත්නම් තණ්හා උපාදාන කියලා අපි තව ඉස්සරහට යනවා. මේක එහෙම ස්වභාවයක් ඇති වෙනවා. එතකොට උපාදාන
නිසා ඇති වෙනවා දුක්ඛ දෝමනස්ස. තව උපාදාන පත්‍ය භව ආදී වශයෙන් ඒක ඉස්සරහට යන. එතකොට මේ ගැටලුව දැන් රූප ධර්ම අපිට වළක්වන්න බෑ. ඒ කියන්නේ අපේ කය ඇස කන නාසය දිව කය රූප ධර්ම. ඒක නිසා දැන් රූප ධර්ම වළක්වන්න බැහැර කරන්න පැත්තකින් තියන්න පුළුවන් කමක් නැහැ. මේ රූප කායම ඒකට රූප කාය කියන්නේ ඒකයි අපි. ඒක රූප ධර්මයක්. දැන් ඒක අපි උරුම කරගෙන තියෙන. ඊළඟට අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දම් නැත්නම් පොට්ටබ්බ දක්වා පහ ඒවත් වළක්වන්න බෑ. රූප පේන එක යම් ප්‍රමාණයකට අපිට වළක්වත හැකි ඇහැවහලා. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. ප්‍රැක්ටිකල් නැහැ. ඒක ඇහැවහගෙන ඉන්නවා කියන එක ප්‍රායෝගික කතාවක් නෙමෙයි. කනට ඇහෙන දේවල් මොකද්ද කන වහන්න පුළුවන්? එහෙම හැකියාවක් නැහැ. නාසය වහගෙන ඉන්න බෑ. දිව අයින් කරලා තියන්න බෑ. කයට කය පැත්තකින් තියන්න බෑ. ඉතින් එහෙමනම් මේ දැනෙන දේ නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේ පැත්තකින් අයින් කරලා බැහැර කරලා තියන්න බෑ. මේවා මේවට මුණ ගැහෙනවා. ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, කයට ස්පර්ශය, දිවට රසය හමු වෙනවා. හමු වෙන එක වළක්වන්නත් බෑ. ඒකට ඒක අපි තේරුම් ගන්නේ ලෝකස් ස්වභාවය නැත්තම් සබා දහම කියලා. ඊළඟට මේවා හමුවීම නිසා මේ ඇති වෙන රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන මේ ඒකත් වළක්වන්න බෑ කාට. සුඛේ සෝමනස්සය. එතකොට දැන් අපි ඔන්න මේක තේරුම් අරන් තියෙනවා අනාත්ත ධර්මයක් හැටියට. අනාත්ත කියන්නේ අවාරණීය නොවැළැක්විය හැකි ස්වභාවයක් හැටියට තේරුම් අරන් තියෙනවා. ඊළඟට මේ ස්වභාවයත් මෙයින් ඇති කරන්නා වූ වේදනා ඉන්දනේ කියන දේ නිට්‍යද අනිත්‍යද කියන ප්‍රශ්නය අපි ඉස්සරහින් තියාගන්න. ඉස්සරහට ගන්න. ගත්තම අපිට පේනවා මේක නොවැළැක්විය හැකි තත්වයක් වුවද මේ අනිත්‍ය ස්වභාවයක් බව. නිට්‍ය නොවේ. අනිත්‍ය බව. එතකොට විශේෂයෙන් මෙතෙන්දි මේ අස්සාද කියන ස්වභාවය තමයි ඉලක්ක කරලා අපි අනිත්‍ය ආදී වශයෙන් බලන්නේ. පහුගිය සාකච්ඡාවේ අග මේ විදර්ශනාව කියන ප්‍රශ්නේ මතු වුණා. ඔබට මතකයි මතු කළා එහෙම ප්‍රශ්නයක්. මේ විදර්ශනා වැඩිම කුමක්ද, කුමක් ඇසුරෙන් අපි විදර්ශනා වඩනවද ආදී ප්‍රශ්නය. ඒතකොට විදර්ශනා, විපස්සනා, යථා භූත ඥාන දර්ශන කියන මේ කාරණේ අපි ඊට පෙරත් කතා බහ කරලා තියෙනවා. එවැනි සාකච්ඡා මාලාවක් අපි කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ ඇත්තම తত্ত্বය දැකීම තමයි විපස්සනා කියන්නේ. කොටින්ම දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරන දේවල් අස්සාද ආදීනව නිසරණ. අස්සාද ආදීනව දෙක දැකීමමයි විපස්සනා කියලා කියන්නේ. මේ දැකීම හරහා තමයි නිස්සරණයට අපි යොමු වෙන්නේ. එතකොට අපි බලමු මේකේ අස්සාද දැන් අපිට පැහැදිලි. උප්පජ්ජති සුඛං උප්පජ්ජති සෝමනස්සං අයං රූපේ අස්සාදෝ. රූපේ අලලා අපි ඔය කතා කරේ. ඊළඟට වේදනාය. වේදනාවේ අස්සාදේ මොකද්ද? වේදනාවේ අස්වාදය කියන්නේ සුඛ වේදනාව. වේදනාව අපි තුනට කඩලා තියෙන, තුනට කඩලා තියෙන, කොටස් තුනකට වෙන් කරලා දක්වලා තියෙනවා. වේදනා සුඛ, වේදනා දුක්ඛ, වේදනා අදුක්ඛම සුඛ කියලා. සුඛ වේදනා කිව්වේ මේ කියන කයට පහසුවක්, මනසට සහනයක් ඇතිවීම නිසා මනසේ ඇතිවෙන එක්තරා පිනා යන ස්වභාවය සුඛ වේදනා කියලා.
ඊළඟට දුක්ඛ වේදනා එක්තරා පෙළෙන ගතියක් මනසේ ඇති වෙනවා සමහර වෙලාවට. ඒ දෙකෙන්ම තොර අවස්ථාවක් වෙනවා අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට මෙතනින් වේදනාය අස්සාදෝ වේදනාවේ ආස්වාදය කියන එකෙන් අදහස් කරන්නේ අර සුඛ වේදනාව. ඒක. ඉතින් මේක මේ දැන් අනිත්‍ය ධර්මතාවය තුලේ බැලුවොත් මේක වෙනස් වෙමින් නමුත් යම් ප්‍රමාණයක් යම් කාල ඡේදයක් තියෙනවා. ඒ කාල ඡේදය තුල පිනවනවා. පිනවීම සිද්ධ වෙනවා. අපි හිතමු යම් කිසි රසයක් කියලා දිවට දැනෙන. ඒ දිවට දැනෙන රසය අපි යම් කාල ඡේදයක් පවතින අපි ආහාරයක් ගනිමින් ඉන්නවා කියමු විනාඩි කීපයක්. විනාඩි 3-4 යම් කිසි පානයක් විනාඩියක කාලයක් දෙකක කාලයක් බොමින් ඉන්නවා කියලා හිතමු. ඉතින් ඒ කාලය තුල අර මනසේ තියෙන ඒ පිළිබඳව යොමු වුණු අකණ්ඩතාවය නිසා ඒකේ තියෙන අර සුඛ සෝමනස්ස ගතිය අපිට දැනෙනවා. නමුත් ඒක වෙනස් වෙවි තමයි පවතින්නේ. නමුත් ඒ වෙනස් වෙවි පවතින දේ අපිට දැනෙනවා. ඉතින් අර ඒ විඳිනවා මේක කිසියම් අකණ්ඩතාවයකින් විඳිනවා. ඉතින් විඳිනකොට වේදනාවේ ආස්වාදයේ තියෙනවා. ඉතින් වේදනාවේ ආස්වාදයක් නැත්තම් මේ විදිහට මිනිස්සු මේ වේදනාව පසුපස්සේ හඹා යන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා පැහැදිලිව. සුඛ වේදනාවේ. ඒ ලක්ෂණය. ඊළඟට සංඥාවට ගිහිල්ලා බැලුවොත් සංඥා කියන්නේ සාමාන්‍යයෙන් යමක් හඳුනා ගැනීම කියන ස්වභාවයේ සංඥා. ඒකෙත් තියෙනවා ආස්වාදයක්. යම් ආකාරයක කය සහ මනස පිනවන ස්වභාවයක් තියෙනවා. ඒක බොරු නෙවෙයි, ඒක තියෙනවා. ඒක තියෙන නිසා තමයි මේ විදිහට මේ මානවය අපි කලින් සාකච්ඡාවේදී කිව්වා මේ සැලසුම්කරණය නිර්මාණකරණය කියලා දෙයක් කරන්නේ. ඇයි මේ කොහාටද මේ සැලසුම් කරන්නේ, ප්ලෑන් කරන්නේ? මේක එක සැරයක් සැලසුම් කරනවා විතරක් නෙවෙයි, නැවත නැවත සැලසුම් කිරීමක් තියෙනවා. රී ප්ලෑනින්. ඇයි දැන් පළමු සැලසුම් කිරීම හරහා කරන නිර්මාණය ඉදිකිරීම තුළ ලබන ආස්වාදය ගෙවිලා යන වෙනස් වෙන අනිත්‍ය ධර්මතාවයට ලක් වෙන අනාත්ම ධර්මතාවයට ලක් වෙනවා. තමන් කැමති ආකාරයට දිගට මේක පවත්වන්න බැරුව යන. ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවොත් අපිට ඒකට දෙන්න තියෙන උත්තරේ ඒක තමයි සෝබාධම හැටි. ඒක තමයි ස්වභාවය. දැන් මොකද වෙන්නේ? අලුතෙන් සැලසුම් කරන්න වෙනවා. නැවත වතාවක් සුඛය ලැබෙන විදිහට සැලසුම් කරන්න. සෝමනස්සය ඇති වෙන විදිහට ප්ලෑන් කරන්න. ඉතින් මේක අපිට පේන්න තියෙනවානේ. නැවත නැවත සැලසුම් කිරීම, සකස් කිරීම අපිට පේන්න තියෙනවා. ඉතින් ඔය සකස් කිරීමට නේ සංකාර කියන්නේ. මනසින් සැලසුම් කිරීම මනෝ සංකාර. ඒක වචනයෙන් සහ ක්‍රියාවෙන් සකස් කිරීම කාය සංකාර, වචී සංකාර. ඕක පේන්න තියෙනවා නේද අපිට? ඇයි මේ නැවත නැවත සංස්කරණය කරන්නේ? අර ආස්වාදේ ඉලක්ක කරගෙන. රූපේ නැවත සැලසුම් කරන රූපේ ආස්වාදේ ඉලක්ක කරගෙන. වේදනාව වින්දනය, වින්දන ක්‍රම අලුතෙන් අලුතෙන් සකස් හොයනවා. වින්දන ක්‍රම හොයනවා. ඒකයි. ඉතින් ඔය විදිහට රූපේ වේදනාවේ උපජ්ජති සුඛං උපජ්ජති සෝමනස්සං අයං අස්සාදෝ. රූප වේදනා දෙකේ විතරක් නෙවෙයි සංඥා සංකාර විඥානවලත් මේ අස්සාදේ තියෙනවා. සංඥා කියන්නේ අපි යමක් හඳුනා ගන්නවා කියන එක. අපි යමක් හඳුනා ගත්තම, තේරුම් ගත්තම එහි අපිට තියෙනවා යම් ආස්වාදයක්. ආස්වාදයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් යමක් දැන කියාගත්තම, අවබෝධ කරගත්තම, වටහා ගත්තම, තේරුම් ගත්තම ඒ පිළිබඳව තියෙනවා අපිට. මම මේක දන්නවා. මම මේ කලින් දැනගෙන හිටියේ නැති දෙයක් දැනගත්තා. ඒකේ ව්‍යුහය, ඒකේ භාවිතය, ඒක පරිහරණය කරන ආකාරය, ඒකෙන් යම් වින්දනයක් ලබන ආකාරය, ඒක නැත්තම් කැඩුනම හදා ගන්න විදිහ, මේ වගේ දේවල් තමයි මේ සංඥා ස්කන්ධයේ තියෙන්නේ. සංජානනය වෙන්නේ, සංජානනය කරගන්නේ මේ වගේ දේවල්.
ඉතින් ඒව දැනගත්තම අපිට තේරෙනවා යම් ආස්වාදයක් තියෙනවා. යම් කිසි ආස්වාදයක් තියෙනවා. යමක් දැනගත්තම. අපි හිතමු සරල විදිහට යමක් තේරුම් ගන්න නැත්නම් යමක් පරිහරණය කරන විදිහ දැනගත්තම එතනම අපිට ලැබෙනවා යම් කිසි ආස්වාදයක්. මම මේක පාවිච්චි කරන විදිහ දන්නවා. පරිහරණය කරන විදිහ දන්නවා. මේන්ටේන් කරන විදිහ. හසුරවන විදිහ. පාලනය කරන විදිහ දැනගත්තම එතන ආස්වාදයක් තියෙනවා. මේ දැන ගැනීම සංඥා. සංඥාවේ තියෙන ආස්වාදයක්. එහෙම තියෙනවා. ඉතින් ඒකනේ අපි මේ ඉගෙන ගන්න ඉගෙනීම අපි අතහැරලා නැහැ. ඉගෙනීම අතහැරලා නැහැ. කවදාවත් අතාරින්නේ නැහැ. ඔය මේ දැන් ඉගෙන ගන්නවද කියලා අහුවම අපි නැහැයි කියනවා. මම මේ අධ්‍යාපන වැඩ අවසන් කරලා කියලා කියන සමහර වෙලාවට. ඒ කියන්නේ අර මේ ඉස්කෝලේ ගැන හිතලා, පන්තිය ගැන හිතලා, විශ්වවිද්‍යාලය ගැන හිතලා, විධිමත් පාඨමාලාව ගැන හිතලා ඒ කියන්නේ. එව්ව නතර කෙරුවට ඉගෙනීම නතර කරලා නැහැ. මේ සංජානන ක්‍රියාවලිය නතර කරලා නැහැ. හැමතිස්සෙම මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ ස්වභාවය පහුරුගග බලන ගතියක් තියෙනවා. ඉතින් එහෙම මනසින් මේ කරන පහුරුගෑම නැත්තම් මනසින් කරන ගවේෂණයේ සෙවීම අඛණ්ඩව යනවා. අඛණ්ඩව යනවා. ඒක එක පැත්තකින් මනෝ මනසට තියෙන ආහාරයක් ඒක. අලුතෙන් දේවල් සොයන ගතිය. විඥාන ආහාර කියලා අපි ඒකට කියනවා. ඉතින් විඥානනේ කරගන්නේ මේ ස්වභාවයේ ඒ තුලින් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා. ඒකනේ මේව නැවත නැවත බලන්නේ, නැවත නැවත අහන්නේ. ඉතින් නැවත නැවත බැලීම, තේරුම් ගැනීම, වටහා ගැනීම තුළ යම් ආස්වාදයක් මනසේ ඇති වෙනවා. මේක මේ ක්ලේශයක් එහෙම නෙමෙයි. මේක එක්තරා ධර්මතාවය. ඉතින් සංඥාවේ ඔය සුඛ ගතිය, සෝමනස්ස ගතිය එනවා. සංජානනය වෙන්න. ඊළඟට සංඛාරෙත් එහෙමයි. සංඛාර කියන්නේ චේතනානේ මූලික වශයෙන්. ඉතින් චේතනා වල තියෙන සුඛ සෝමනස්ස ගතිය. අලුතෙන් සිතිවිලි චේතනා ඇති කර ගැනීම තුළ යමක් අලුතෙන් හිතුවම ඔන්න ලොකු සතුටක් ඇති වෙනවා. සෝමනස්සයක් ඇති වෙනවා. ඉතින් හිතලා විතරක් නෙමෙයි චිත්ත සංකාරයෙන් අතර වෙන්නේ නැහනේ. ඒක වචී, ඒක කාය සංකාර බවට පරිවර්තනයේ එතකොට කොහොමටත් සුඛ සෝමනස්ස දෙක එනවා. විඥානයත් එහෙමයි. විඥාන කිව්වම අපි දන්නවනේ විඥාන කියන්නේ කොමක්ද කියලා. විජානන ස්වરૂපේනේ. විශේෂයෙන් වෙන්කොට ගැඹුරින් දැනගන්න ස්වභාවයනේ විඥාන කියන්නේ. ඉතින් යමක් විශේෂයෙන් දැනගත්තම, ගැඹුරින් දැනගත්තම, වටහා ගත්තම, වෙන්කර හඳුනාගත්තම එතනම තියෙනවා ඉතින් ආස්වාදයක් තියෙනවා. අපි යමක් දන්නවා කියන දැනගත්තම ඇත්ත වශයෙන් මේ දැන ගැනීම ගැනම සමහර විට අපිට සතුටක් තියෙනවා. ওই විදිහට බලන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේවා අපි නාම සහ රූප හැටියට ගත්තොත් මේවා දැකීම, ඇසීම, විඳීම, වටහා ගැනීම නිසා උපජ්ජති සුඛං උපජ්ජති සෝමනස්සං. කයට පහසුවකුත් මනසට සානියකුත් දැනෙනවා. අයං අස්සාදෝ. මේක තමයි ආස්වාදය. මේක තමයි ආස්වාදය. ඕක තමයි මිනිස්සුෝ හොයන්නේ. මිනිස්සුෝ විතරක් නෙවෙයි හැම සතෙක්ම ඒක හොයනවා. හොයනවා, එකතු කරගන්නවා, රැස් කරනවා, භුක්ති විඳිනවා. මාරිට ඔය ආස්වාදය විඳීම බොහෝම මෘදු විදිහට ගැඹුරු අවබෝධයකින් සදාචාර සම්පන්නව කෙරෙන්නත් පුළුවන්. ඔය ආස්වාදයේ මතු කර ගැනීම විඳීම. එහෙම නැත්නම් බොහොම රළු ගොරෝසු විදිහට, නිර්දේ විදිහට කෙරෙන්නත් පුළුවන්. ඒක නිසා බුදුදහම මේ ආස්වාද ස්වභාවයේ විඳිනකොට එහෙම නැත්නම් ඒ ආස්වාදයේ කයින් හෝ මනසින් කයට හෝ මනසට සුඛයක් සෝමනස්සයක් ඇති කර ගන්නකොට නිතරම
ආචාර ධර්මීය අංශය ලං කරලා දීලා තියෙනවා. ඔබ කයට පහසුවක් විඳිනවා නම් විඳින්න කැමති නම් මනසට සතුටක් සහනයක් විඳින්න කැමති නම් ඒක නිතරම තමන්ට අහිත කරනවනසේ අනුන්ට අහිත කරනවනසේ තමන් අනුන් ඇතුළු සමස්ත ජීව ජීව පද්ධතියට අහිත පිනිස නොපවතිනසේ යස්සාදේ භුක්ති විඳින්නයි තියෙන්නේ. මේ සුඛ සෝමනස්ස දෙකටම තමයි ඇත්තටම කාම කියන්නේ. කාම. ඉතින් කැමති කියන එකනේ පාලි භාෂාවෙන් කාම කියන්නේ. කාම. එහෙම නැත්තම් ඡන්ද කියලාත් ඔකට කියන්න පුළුවන්. තෝරනවා. තේරීමක් කරනවා. මේ කාමය නිසා ඡන්දේ එනවා. කාම ඡන්ද. කැමැත්ත නිසා තෝරනවා. කැමැත්ත තියෙනවා ඒක නිසා තෝරනවා. කාම ඡන්ද. දැන් කාම කැමැත්ත කියලා ඔකට කියනවා. ඉතින් ඒක ස්වභාවයක්. කාම කිව්වම අපි මේ හරි කැත දෙයක් හැටියටනේ අපේ නිකන් අපේ කතා කරන්නේ සහ තෝරලා තියෙන්නේ. නමුත් කාම කියන්නේ එහෙම කැත අශෝභන දෙයක් අශිෂ්ට දෙයක් නෙමෙයි ස්වභාවික දෙයක්. ඔය සුඛ සෝමනස්ස නිසා ඇති වෙන කැමැත්ත කාම කියන්නේ. ඉතින් මොහොකටද කැමැත්ත ඇති වෙන්නේ? අපි බලපුවා මේ පහට තමයි. රූපේට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥානයට. තවත් විදියකින් කිව්වොත් රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශයට කිව්වොත් එතන රූපේමයි ධම්ම කිව්වම වේදනා සංඥා සංකාර විඥාන. ඔවට තමයි මේ කැමැත්ත ඇති වෙන්නේ. කාම. කාම ඡන්ද. කැමැත්ත නිසා තෝරනවා. ඉතින් තෝර මොකද කරන්නේ? ආයි තෝර කරන්නේ භුක්ති විඳිනේ. භුක්ති විඳිනේ. ඇයි මෙහෙම තෝර භුක්ති විඳින්නේ? මේ කාමයේ තියෙන ආස්වාදයක්. කයට පහසුවක් ඇති කරන ස්වභාවයක් සහ මනසට සහනයක් ඇති කරන ස්වභාවය තියෙන. ඕකයි. හැබැයි අපි ඕක නිකම්ම නෙමෙයි විදර්ශනාවෙන් දකින්න ඕන මේ කයට සහ මනසට සහනය සහ පහසුව ඇති කරන ස්වභාවය. ඒ ස්වභාවය ඇති කිරීම සඳහා දායක වෙන, උපකාරී වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් ඒ සඳහා උපකාරී වෙන මනසත් මේ හැම දෙයක්ම අපි දන්නවා නිකන් සංඥා මට්ටමින් නෙවෙයි පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා මට්ටමින් අපි තෝරගන්න එක තමයි විදර්ශනා කියන්නේ. ඒ කියන්නේ මේක අනිත්‍ය ධර්මතාවයක් අනාත්ම ධර්මතාවයක් විපරිණාමයටපත් වෙන ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් හැටියට අපි අවබෝධ කරගන්න. හේතුඵල ධර්මතාවයක් විදිහට. එහෙමයි. එතකොට ඔන්න විදර්ශනාවට අපි ඇවිල්ලා. මොකද්ද අස්සාදය දැක්ක? අස්සාදයේ සියලු පැතිකඩයන් දැක්ක. හැබැයි මේ නිකම්ම ආස්වාදයේ විතරක් දැක්ක නෙමෙයි. ආස්වාදයේ විතරක් දැක්කොත් ඒක විදර්ශනාවක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ආස්වාදයේ විතරයි දකින්නේ ඒකේ. අර කායික පහසුව මානසික සාහනය පැත්ත දකින්නේ. දැක්කම මේ ඒක හිතනවා ඉතින් සමහර අය ඒක ආස්වාදයේ කියන එක අපි දකිනවා දැක්කකේ. මොකද ඇත්ත වශයෙන්ම එතන තියෙන්නේ මතු පිට දැකීමක් විතරයි. ඒක විදර්ශනාවක් හැටියට සලකන්නේ නැහැ. එහෙම. ඉතින් ওই විදිහට ඔය ආස්වාදේ නිසා කාම එනෝ, ඡන්ද එනෝ. තවත් ඉස්සරහට ගියොත් සමහරට තණ්හායි, මානෙයි, දිට්ඨියේ, උපාදානෙයි තව තව ඉස්සරහට යයි. එහෙම යන්නේ අර විදර්ශනාවට නොගියම තමයි. නමුත් විදර්ශනාවට විපස්සනාවට යථාභූත ඥාන දර්ශනයට ඇතිතතු දැකීමට ගිහිල්ලා බලපුවම අපිට පේනවා මේකේ අස්සාදයක් තියෙන එකත් ඇත්ත. ඒ වුණාට මේක මේ අස්සාදයත් අනිත්‍ය බව වැටහෙනවා. අස්සාදයත් නිට්ටයයි. මොකද්ද මේ සුඛයයි සෝමනස්සයයි දෙකත් නිට්ටය නෑ. එහෙම තේරුණාම අපිට මේක එක්ක ඇලෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇලෙන්න අවශ්‍යතාවයක් නැහැ. තදින් මේකට ඇලෙන්න, ගැති වෙන්න, බැල වෙන්න මේ
මේක මැත්තේ නැහෙන්න අවශ්‍යතාවයක් නැහෙන ඒ විදිහට නිකන් මෝඩ මුග්ධඥාන විදිහට වැඩ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අස්සාදයක් තිබුණාට ඒක. ඒ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අස්සාද කෝණුකෝ බන්තේ රූපේ අස්සාදෝ වේදනා යස්සාදෝ සංඥාය සංකාරේසු විඥානය අස්සාද ඇහුවම ඔය විදිහට තමයි පැහැදිලි කරේ උපජ්ජති සුඛං උපජ්ජති සෝමනස්සං රූපේ ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංකාරේ විඥාන ඇසුරු කරගෙන යම් සෝකයක් සෝමනස්සයක් ඇති වෙනවාද ඒක තමයි අස්සාදේ කියන්නේ ඊළඟට අහනවා මේ ආදීනවේ පිළිබඳව කොනකෝ බන්තේ රූපේ ආදීනෝ වේදනාය ආදීනෝ සංඥාය ආදීනෝ ආදී වශයෙන් අහනවා එතකොට එතන දෙන්නේ යංකෝ බික්කු රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපි මේ කතා කරන රූපය වේදනාවත් එහෙමයි අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයන් රූපේ ආදීනෝ අයං වේදනාය ආදීනව සංඥාය ආදීනව සංකාරේසු ආදීනව විඥානස ආදීනව කියලා. අතර මේ ආදීනවය කියන එක ආදීනව කියන වචනේ එක එක විදිහට විග්‍රහ වෙනවා. සමහර වෙලාවට මේ ආනිසංස සහ ආදීනව කියන තැනත් ආදීනව කියන වචනේ යෙදිලා තියෙනවා. යමක මේ යමකින් ලැබෙන අහිතකර ප්‍රතිඵලය හිතකර ප්‍රතිඵලය ආනිසංසය කියලා අහිතකර ප්‍රතිඵලය ආදීනවය කියලාත් එහෙමත් දක්වලා තියෙනවා. නමුත් මෙතන ආදීනව කියන්නේ එහෙම අහිතකර ප්‍රතිඵලයක් නෙමෙයි. මොකද්ද? අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අයං ආදීනව රූපේ වේදනාය සංඥාය සංකාරේසු විඥානෙ ආදීන. එතකොට මෙතන මේ මොකද්ද? අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මේවා අපි දන්නේ. අනිච්ඡං ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට පත්වීමේ ස්වභාවය. නිච්ඡං නොවන බැවින් අනිච්ඡං. එක විදිහට ඒකාකාරීව එකම ස්වરૂපයෙන් පවතින එකයි තමයි නිච්ඡං කියන්නේ. එහෙම පවතින්නේ නැහැ. රූපේවත් වේදනාවවත් සංඥාවවත් සංකාරේවත් විඥානෙවත් ඔක්කොම අනිච්චං. ඒ වගේම විපරිණාම ධම්මං. විපරිණාම කියන එකත් අපි දන්නවා යම් කිසි ධර්මතාවයක් නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හටගත් වෙලාවේ සිට නිමාවන මොහොත දක්වා හට ගැනීම කියලා දෙයක් අපි සනිටුවන් කරගන්න ඕනේ ඕනම දෙයක. ඒ වගේම ඕනම දෙයක නිමාව කියලා දෙයකොත් අපි සනිටුවන් කරගන්න. ඉතින් ඒ විදිහට ඔය සම්මත වශයෙන් හට ගැනීම සම්මත වශයෙන් නිමා වීම කියන මේ සිද්ධි දෙක අතර යම් ආකාරයක එහි හැඩය ස්වરૂපය ස්වභාවය ගතිය ගුණය ලක්ෂණය ක්‍රමානුකූල වෙනස් වීමක් අපිට පේන්න තියෙනවා. ක්‍රමානුකූල වෙනස් වීම ඒක තමයි විපරිණාම කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් මේ රූපකාය ගත්තොත් අපේ ඉතින් ඒක මුලින්ම අපිට දකින්න හම්බ වෙන්නේ අර මව කුසේ ඉන්න කොටස අපි අත්හැරලා දාමු. ඒවත්ින් අපි මේ ඇහිම්ම දැකලා නෙවෙයිනේ. අපි මුලින්ම ඇහිම් දකින අවස්ථාව වෙන්නේ මව කුසෙන් එළියට එන අවස්ථාවේ එළියට ආවම බොහොම ඒ වෙලාවේ තියෙන බොහොම ලදරු රූපකාය. එතනින් පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙහි විපරිණාමයක් අපිට පේන්න තියෙනවා. ළමා කයක් බවට හැරෙනවා. නව යෞවන කයක් බවට හැරෙනවා. යෞවන කයක්, මැදිවියේ කයක්, මහලු කයක්. මේක තමයි විපරිණාම ධර්මතාවය. විපරිණාමය. දැන් අනිච්ඡං විපරිණාම දැන් යදනිච්ඡං යමක් වෙනස් වෙනවද තන් දුක්ඛං ඒක එතන දුෂ්කරතාවය මතුවේ යම් විපරිණාම ධම්මං ඒ විපරිණාමයට පත් වෙනකොට දුෂ්කරතාවය ඇති වෙනවා සමහර දේවල් විපරිණාමයෙන් දැන් උදාහරණයක් අපි ගමු
දැන් සමහර දේවල් රත් කරගන්න ඕනේ රස්නේ කරගන්න. රස්නේ අපිට පාවිච්චි කරන්න ඕනම. ඉතින් අපි වතුර රත් කරගන්නවා. නාන්න බොන්න ওই විදියට. ඉතින් අපි රස්නේ වතුර කියන එක උපදින උපජ්ජති යම් වෙලාවක. ඉතින් හටගත්තම උපජ්ජති සුඛං සෝමනස්ස. සුඛ සෝමනස්ස දෙකක් තියෙනවා. නමුත් අර වතුරේ තියෙන රස්නය මොකද වෙන්නේ? විපරිණාමය වෙන. රස්නේ තියෙනවා නමුත් ටික 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 අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙනකොට මොකද වෙන්නේ? අන්න දුක්ඛං වතු වෙලා එයි. මේ විපරිණාම කියවම අඩු වීම නෙමෙයි වැඩිවීම වෙන්නත් පුළුවන්. දැන් අපිට ඕන සීතල වතුර නම් වතුරේ සමහර වෙලාවට සීතල ගතිය ටික ටික අඩු වෙලා රස්නේ වැඩි වීගෙන යනවා. දැන් කාලගුණ දේශගුණ තත්ත්වයන් බල සමහර වෙලාවට එන්න රස්නේ වැඩි වෙනවා. රස්නේ වැඩි වෙනකොට උපජ්ජති දුක්ඛං. ඒකට එතන වෙන්නේ රස්නේ විපරිණාමයටපත් වෙනවා. එන්න වැඩි වෙනවා. එහෙම. ඉතින් ওই විදිහට සමහර දේවල් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙනකොට මේ අඩුවීම වැඩිවීම ඉතින් දෙකම අපි විපරිණාම කියලා කියනවා. දැන් ඇහි විපරිණාමය ගත්තොත් ඇහි පෙනීම හොඳ තත්ත්වයේ සිට ක්‍රමයෙන් නොපෙනෙන තත්ත්වයට විපරිණාමය වෙනවා. කාය ශක්තිය ක්‍රමානුකූල විපරිණාමය වෙනවා. ඉතින් එතකොට උපජ්ජති දුක්ඛං හටගන්නව දුක. ඒකයි මේ කියන්නේ ඔන්නෝය ස්වභාවයේ ආදීනවා කියලා කියන්නේ. රූපේ විතරක් නෙමෙයි වේදනා අනිත් ආදීත් එහෙම තමයි. වේදනාව දැන් සුඛ වේදනාව ගෙවි ගෙවි යනකොට විපරිණාමයටපත් වෙනකොට එතන සුඛ වේදනාව අඩු වීගෙන යනකොට දුක්ඛ. දුක්ඛ වේදනාව වැඩි වීගෙන යනකොට දුක්ඛ. සමහර දේවල් වැඩි වෙනකොට දුක්ඛං සමහර දේවල් අඩු වෙනකොට දුක්ඛ. මේ අඩු වීම වැඩි වීම දෙකම විපරිණාම. මේකයි ස්වභාවය. ඉතින් අඩු වැඩි වීම විතරක් නෙමෙයි විපරිණාම කියන්නේ. ඊට වැඩි සංකීර්ණ දෙයක්. ඉතින් සමහර වෙලාවක ප්‍රමාණවත් තරමින් ඇති බව සුඛං ඒක ප්‍රමාණවත් තරමින් ඇති බව ක්‍රමයෙන් වෙනස් වෙන. දැන් ප්‍රමාණාත්මකව නැහැ. ප්‍රමාණයට නැහැ දැන් මේ. ඉතින් දුක්ඛං. ওই විදිහට. ඉතින් මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං අයං ආදීනවෝ යම් කිසි දෙයක නාම ධර්මයක රූප ධර්මයක යම් ක්ෂණික වෙනස් වීමක් වේද ඒක තමයි අනිච්ඡං කියුවේ. ඒ වගේම විපරිණාම ධම්මං කියුවේ ක්‍රමානුකූල වෙනස් වීමක් සිද්ධ වේද. අඩු පැත්තට හෝ වැඩි පැත්තට අයන් ඒක තමයි විපරිණාම කියුවේ. ඒ නිසාම දුක්ඛය ඇති වෙනවා. අපිට පේන්න තියෙන ඒ දුක්ඛ ස්වභාවය. මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මේ ටික තමයි ආදීනව කියලා. එතන මේ ආදීනව කියන එක මෙතන ස්වභාවිකයි. ඒකයි මම අර කලින් ආදීනවය කියන එකයි මෙතන ආදීනවය කියන එකයි මේ ආදීනව කියන වචනේ තමයි දෙපළම යෙදලා තියෙන්නේ. ආනිසංස ආදීනව කියන තැනත් යෙදලා තියෙන්නේ ආදීනව කියන වචනේ. එතන ආනිසංස කිව්වේ යම් කිසි ක්‍රියාවකින් ලැබෙන යහපත් ප්‍රතිඵලය. ආදීනව කිව්වේ එතන යම් කිසි ක්‍රියාවකින් ලැබෙන අයහපත් ප්‍රතිඵල. ඒක කර්මයට සම්බන්ධ ආනිසංසයයි ආදීනවයයි. මෙතන කියන්නේ අස්සාදයයි ආදීනවයයි. අස්සාදය ආදීනවය දෙකම කර්ම නෙමෙයි. දෙකම ධර්මතා. ඒකෝර අපි මේ දෙකම ධර්මතා හැටියටම අඳුනගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. ඒක තමයි මේ යථා භූතං ඥාන දස්සනං කියන්නේ. මේවා අපි පටලවා ගන්න හොඳ නැහැ. අස්සාද ආදීනව නිස්සරණ කියන යෙදුම තුල නැත්තම් ඒ අවස්ථාව තුල තියෙන්නේ කර්ම නෙමෙයි. අස්සාද කියන්නේ කර්මයක් නෙමෙයි. මෙතන ආදීනව කියන්නේ කර්ම නෙමෙයි. එතකොට රූපේ වේදනාව සංඥාව සංකාරයේ ඇසුරු කරගෙන හටගන්නා වූ යම්කිසි සුඛයක් සෝමනස්සයක් වේද ඒක අස්සාද ඒක කර්මයක් නෙමෙයි. හැබැයි සමහර විට අපි අස්සාදය නැවත නැවත ඇති කර ගැනීම සඳහා කර්ම කරනවා වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්.
නමුත් මූලික වශයෙන් අස්සාද කියන්නේ කර්මය නෙමෙයි, අස්සාද කියන්නේ ධර්මතාවය. ආදීනවයත් කර්ම නෙමෙයි. රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානයේ නිසා ඒව ඇසුරු කරගෙන නැත්නම් ඒවයි සිදුවන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා ඕනෑ වෙලාවක ඒකේ ස්වභාවය වෙනස් වීම ඒක තුලින් මතුවලා එන දුෂ්කරතාවය සහය ප්‍රමාණිකෝල වෙනස් වී ගියනන ගති මේවා ආදීනව කිව්වේ මෙන්න මේ ස්වභාවය මේක කර්මයක් නෙමෙයි හැබැයි ආදීනවේ ආපුහම් කියන්නේ අනිච්ච දුක්ඛ විපරිණාම ධර්මතා මතුණාම කර්ම කරන්න ඉඩ තියෙන ඒක ගැන හිතලා අයියෝ මේ මේක වෙනස් වුණා නේද මේක වෙනස් නොවී තියාගන්නේ කොහොමද කියලා හිතන්න ඉඩ තියෙන එතකොට එතන තියෙන්නේ මනෝ කර්ම සමහර විට වෙනස් නොවී තියාගන්න කිසියම් ආකාරයක වචනය සහ ක්‍රියාව භාවිතා කරන්නත් ඉඩ තියෙනවා එතකොට එතන කාය කර්ම එතකොට නම් මේ කර්ම කියන ඒවා මතුවලා එනවා ඊළඟට විපරිණාම අනිච්ච විතරක් නෙමෙයි විපරිණාමයටපත් වෙනකොටත් හිතන්න ඉඩ තියෙනවා මේක මේ මේකේ ගුණය වෙනස් වෙනවානේ දැන් අපි හිතමු ජලය රත් කරපුවාම නිවෙනවානේ ක්‍රමානුකූලව ඉතින් අපි හිතන මේක නිවා ගන්න නැතුව කොහොමද තියාගන්නේ කියලා ඉතින් ඒකට අපි ෆ්ලාස්කුවක් නැත්තම් මේ වුණ වතුර බෝතලයක් හදාගත්තා සෑහෙන වෙලාවක් නිවෙන්නේ නැතුව තියාගන්න එහෙම නැත්නම් අකණ්ඩව විදුලි සැපයීමක් කරහා වෝම් එක එක්තරා ප්‍රමාණයකට උණුසුම් භාවයේ තියාගන්න බොයිලේරුවක් වගේ එකක් අපි හදාගෙන තියෙනවා එතකොට එතන තියෙන්නේ අන්න කර්ම තියෙන්නේ කර්ම කියන්නේ ක්‍රියා ඒ ක්‍රියාවක් කළා මොකටද අර විපරිණාම ධර්මයට එරෙහිව කරලා ඉතින් ඒක ඉතින් 100%ක් සාර්ථක නැහැ නමුත් අපි උණු වතුර බෝතලේ දාපුවම වතුර සෑහෙන වෙලාවක් ඒකේ උෂ්ණත්වය අපි රඳවා ගන්නවා විපරිණාමයේ වෙන්න නදී උෂ්ණත්වය රඳවා ගන්නවා ඉතින් අපි කොච්චර කොහොම කෙරුවත් ඒකේ උෂ්ණත්වය විපරිණාමයේ වෙන්නේ දවසක් ගිහිල්ලා බලන්න දවස් දෙකක් ගිහිල්ලා බලන්න මොන වතුර බෝතලේ වතුර නිමිලා ඉතින් ඒක තමයි ධර්මතාවය සමහර දේවල් වල සීතල ස්වභාවය රැක ගන්න උණුසුම් ස්වභාවය නෙමෙයි සීතල ස්වභාවය අපිට අවශ්‍යයි ඕක රැක ගන්න අපි මහන්සි වෙනවා ඉතින් සීතකරණයක් කියලා එකක් හදාගෙන ඉතින් ඕක දාගෙන ওই සීතල බව රැකගෙන ඉන්නවා නමුත් ඉතින් ඒකත් නිට්ටය නැහැ ඒ සීතල බවත් විපරිණාමයටපත් වෙනවා අනිත්‍ය වෙනවා සීතකරණේ විදුලිය නැතුව ගියොත් එහි තියෙන සිසිල් බව අනිත්‍ය වෙනවා හේතුඵල ධර්මානුකූල ඒකයි ඉතින් දැන් ওই විදිහට මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම කියන මේ ස්වභාවයන් කර්ම නෙවෙයි ධර්මතා හැබැයි මේවත් එක්ක අපි ගැටෙන්න පටන් ගන්නවා බොහෝ වෙලාවට ඉතින් ගැටෙනකොට නම් කර්ම කෙරෙන්නේ ඉඳති ඒකයි ඉතින් ඔන්න බලන්න ආදීනවය කියන ස්වභාවය මොකක්ද ආදීනව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්ම වල ඇති අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම ක්ෂණික වෙනස් වීම ප්‍රමාණිකෝල වෙනස් වීම ඒ වෙනස් වීම හරහා ඇති කරන දුෂ්කරතාවය දුක්ඛ මේ දුක්ඛය ඒක නිසා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා හඳුන්වලා තියෙනවා ඒක ස්වභාවිකයි. මේ විදිහට. ඉතින් ඔක තේරුම් ගත්ත කෙනා ඕක තමයි විදර්ශනා කියන්නේ. ඔය ආදීනව දැකේ. රස්සාදේ දැක්කා වගේම ආදීනවේ දැකීම විදර්ශනා. අස්සාදේ දැක්ක කෙනා අස්සාදේ නිවැරදිව භුක්ති විඳිනවා. නමුත් ඒක ඇලෙන්නේ නැහැ නේ. රාගානුසය කරගන්නේ නැහැ නේ. ආදීනව දැක්කමත් එහෙමයි. ඒක එක ගැටෙන්නේ නැහැ. පටිගානුසය කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔය ඇලීම ගැටීමනේ ප්‍රධාන ගැටලු දෙක. මානසින් පටන්ගෙන වචනෙන් ක්‍රියාවෙනොත් ඇලෙන්න ගැටෙන්න යනවනේ.
ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැතුව යනවා මේ අස්සාදයේ ආදීනවයේ දැක්ක කෙනා. ඒකටයි මේ බුද්ධ ධර්මයේ අස්සාද සහ ආදීනව මතු කරන්නේ නැත්තම් පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඔය අස්සාද ආදීනව දෙකෙන් පස්සේ නිස්සරණම් උගන්න. නිස්සරණ කොහොමද විස්තර කරන්නේ? යෝ රූපේ චන්දරාග විනයෝ. චන්දරාග පහනං ඉදං රූපේ නිස්සරණම්. වේදනා සංඥා සංකාර විඥාන වලට ඒ විදිහටම කියනවා. යෝ වේදනාය චන්දරාග විනයෝ චන්දරාග පහනං. යෝ සංඥාය සංකාරේසු විඥානේ චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං නිස්සරණම් කියනවා. එතකොට අර චන්දරාග අපි මේක කතා කරලා තියෙන කලියේ අර අස්සාදය ආදීනවය මේවා නිසා මේවයි තියෙන සුඛ සෝමනස්ස සහ දුක්ඛ දෝමනස්ස නිසා අපි ඡන්ද තෝරනවා. තෝරලා රාග ඇලෙනවා. ඉතින් අන්නේ ඡන්ද රාග දෙක බැහැර කර ගැනීම තමයි නිස්සරණ කියලා කියන්නේ. මෙතෙන්දි විශේෂයෙන් මේ තේරීමට වඩා තේරීමත් එක්ක ඇති කරගන්නා වූ ඡන්ද නෙමෙයි, ඡන්ද විතරක් නෙමෙයි රාග. අන්න ඒක තමයි මෙතෙන්දි ඒක දුරු කර ගැනීම. විනයෝ, විනය කියන එකෙන් අදහස තියෙනවා මේ විනය කියන වචනේ සම්පූර්ණ බැහැර කිරීම කියන අර්ථෙත් තියෙනවා විනය. එහෙම නැත්නම් නිසි විදියට භාවිත කිරීම කියන අර්ථෙත් විනය කියන කේතය. දැන් ওই විනය ශික්ෂා පද වලට ගියාම අපි දන්නවනේ සමහර ඒවයි තියෙන්නේ කෙලින්ම බැහැර කිරීමක්. පානාතිපාතා බැහැර කිරීමක් තියෙන්නේ සම්පූර්ණ. අදින්නා දාන බැහැර කිරීම. එතනත් සියුම්ම අදින්න ආදා. නොදුන් දේ ගැනීම. දුන් දේ ගන්න. දෙන දේ පමණක් ගන්න. එතකොට තියෙන එතන නිසි භාවිතයක් තියෙනවා. නිසි භාවිතයක්. ඊළඟට කාමේසු මිත්‍යාචාරා වේරමණී. මිත්‍යාචාරයෙන් තොරව පරිහරණයක්. එතකොට තියෙනවා විනයක් එතන තියෙනවා. විනේ තියෙන සමහර දේවල් කෙලීම බැහැර කිරීම, සමහර දේවල් නිසි විදියට භාවිත කිරීම. එතකොට ඡන්ද රාග දෙක ගත්තොත් අපිට ඔය දෙකම එකක් සම්පූර්ණ බැහැර කිරීම. මොකද්ද? රාග. ඡන්ද තේරීම නේතන තියෙන්නේ. තේරීමක් අපේ තියෙනවා 100%ක් බැහැර කිරීමක් නැහැ. තේරීමක් තියෙනවා අපේ. ආහාර ගන්න ගියොත් අපි තෝරනවනේ. ඇයි තෝරන්නේ? මේ ආහාර අතරේ තියෙනවා අහිතකර ආහාරක් තියෙනවා. ස්වභාවයෙන්ම අහිතකර ආහාර මේසෙට එන්නේ නැහැ. නමුත් මේසෙට එන ආහාර වලිනුත් අපිට තියෙනවා විවිධ හේතු නිසා මේ අහිතක කාලය අනුව, දේශගුණය අනුව, අපේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව, සමහර වෙලාවට ලොකු කුඩා භාවය අනුව, එහෙම නැත්නම් රෝගී නිරෝගී භාවයන් අනුව ආහාර වල තියෙනවා අපත්‍ය අහිතකර ස්වභාවය. ඒක නිසා අපි කෑම මේසේ වාඩි වෙලා තෝරනවා. ඉතින් මේ තේරීම එක්තරා ධර්මතාවයක්. ඉතින් නමුත් තෝරන එකේ විනයක් තියෙනවා. ඒකයි මේ විනය කියන කාරණේ මෙතෙන්ට ගත්තේ. ඉතින් විනයේ තියෙනවා බැහැර කිරීම අර්ථයයි, නිසි භාවිතය කිරීම කියන අර්ථයයි දෙකම. ඡන්ද වලදී කැමැත්ත බැහැර කිරීමකුත් තියෙනවා, කැමැත්ත නිසි පරිදි ඉෂ්ට කර ගැනීමකුත් තියෙනවා. මේ දෙකම විනය. එතකොට රාග කියන එකට ආපුවම නම් අපි ඒක කෙලින්ම බැහැර කිරීමක් තියෙනවා. රාග, දෝෂ, මෝහ, මදමාන, ඉරිෂියා ගත්තම කෙලින්ම බැහැර කිරීම අර්ථය විනෝදේති කියලා වචනයක් ඔකට පාවිච්චි කරලා තියෙනවා. බැහැර කිරීම අර්ථය තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට රූපය යෝ රූපේසු චන්දරාග විනයෝ චන්දරාග පහන. වේදනාය චන්දරාග විනයෝ චන්දරාග පහන. සංඥාය චන්දරාග විනයෝ චන්දරාග පහන.
සංකාරේසු චන්දරාග විනයෝ චන්දරාග පහන විඥානේ චන්දරාග විනයෝ චන්දරාග පහන ඉදං නිස්සරණ ඒක තමයි නිස්සර මෙහිලා චන්දරාග පහන විනයෝ පහනං කියන වචන දෙකම මේක මෙතන පාවිච්චි වෙලා තියෙනවා චන්දරාග විනයෝ චන්දරාග පහන එතකොට අර විනයෝ පහනං කියන වචන දෙකෙන්ම අර අපි කියපු කාරණේ පහනං කිව්වම කෙලින්ම බැහැර කිරීම අදහස් වෙන්නේ විනයෝ කිව්වම මෙතන කිසියම් තමන්ට අනුන්ට අහිතකර නොවන ආකාරයට භාවිත කිරීමක් අදහස් වෙන්නේ විනයෝ පහන ඉතින් ඕක තමයි නිස්සරණ කියන්නේ දුරු කළ යුතු තැන දුරු කිරීම නිසි භාවිතය කරන කළ යුතු තැන නිසි භාවිතාකේ ඒක තමයි නිස්සරණ කියන්නේ ඒක නිසා බුද්ධහමී නිස්සරණ ප්‍රඥෝ කියලා උගන්වනවා නිස්සරණ ප්‍රඥාව කියලා දෙයක් උගන්වනවා එතකොට නිස්සරණ ප්‍රඥාවේ ඇතුළත් වෙන කාරණා දෙකක් ඒ මොකද්ද විනයෝ පහන මොකද්ද සම්පූර්ණම දුරු කළ යුතු සම්පූර්ණම දුරු කිරීමටයි විනයෝ පහනං කියලා කිව්වේ සම්පූර්ණයෙන්ම දුරු කිරීමටයි පහනං කියලා කිව්වේ විනයෝ කිව්වේ නිසි භාවිතය එහෙම ගත්ත හැකි එතකොට ඔන්න විදර්ශනාව යම් කෙනෙක් පහනේ දන්නෝ නම් විනය දන්නෝ නම් විනය දැනගන්න ඕන පහනේ දැනගන්න ඒක ලොකු ගැඹුරු අවබෝධයක් ඒ දැනගෙන ඒක මේ විනය අවශ්‍ය තැන විනය පහානේ අවශ්‍ය තැන පහාන. මෙතෙන්ද විනයද මෙතෙන්ට පහානේද අවශ්‍ය වෙන්නේ කියලා ඉතින් අපිට තේරෙන්න ඕන. ඇටහෙන්න ඕන. අවබෝධ වෙන්න ඕන. විශේෂයෙන් ඔය අපි භාවනාත්මක වෙලා බලපුවහම පහාන පැත්තට බැහැර කිරීම පැත්තට අදාළ වෙන්නේ පව් අකුසල පව් කිව්වම අර තමන්ට අනුන්ට අයහපතක් වෙන විදිහේ කායික හැසිරීම වචන භාවිත සිතුම් පෙතුම් රටා ඔය දස අකුසල කියලා පෙන්නන්නේ පානාති පාතා අදින්නා දාන කාමේසු මිත්‍යාචාර මුසාපිසුනා පරුසා සම්පප්පලාප අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ති වශයෙන් අන්න පහන සම්පූර්ණ බැහැර කළේ එතකොට ඊළඟට විනය නිසි භාවිතේ මොනවාද කරන්න මේ නාම රූප ධර්මතා නිසි භාවිත කරන තවත් සරලව කිව්වොත් ආහාර පහනම් කරන්න බෑනේ ආහාරයේ තියෙන විනය නිසි විදියට නිසි ආකාරයෙන් භාවිත කෙරේ නිවාස නවාතෙන් පහනම් කරන්න බෑනේ බැහැර කරන්න බෑනේ නිසි භාවිතයක් තියෙනවා. චීවර ඇඳුම් හේත් පහනම් බැහැනේ. භාවනා තියෙන නිසි භාවිතයක්. විනය. විනය තියෙනවා. නිසි විදියට භාවිතා කිරීම. ගිලානප්පච්ච බේසජ්ජ පරික්කාර 100%ක් පහන කරන්න බෑ. යම් ප්‍රමාණයක් අපි පවත්ව ගන්නවා. ඒවා විනයෝ. නිසි විදියට භාවිත කරනවා රැස් කරනවා එකතු කරනවා තියා ගන්නවා ඒක තමයි විනය කියලා. එතකොට ඔන්න නිස්සරණය කියලා කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ යෝ චන්දරාග විනයෝ චන්දරාග පහානං ඉදං නිස්සරණ. කැමැත්ත ඡන්දය සහ රාගය දෙක ගත්තොත් වරක මේකේ පහානයක් වරක මේකේ විනයක් අවශ්‍යයි. ඒ දෙක දන්නවා නම් දැනගෙන ඒ විදිහට කටයුතු කරනවා නම් ඒක තමයි නිස්සරණ කියන්නේ. අන්න ඒ ආකාරය. ඒකයි ස්වභාවය. ඉතින් ඒ විදිහට අපි මේ මූලික සූත්‍රය පැහැදිලි කිරීම අවස්ථාවේ අපි ඔය මහා පොන්නම සූත්‍රය ඇසුරු කරගෙන අපි කරන්නේ ඒ අපි සාකච්ඡා කළේ ওই ටික. ඉතින් අපි ඔතෙන් සිට අපි ඉස්සරහට යනවා අපේ
Sakaccha mandape inna ape kalyana mitrayan samaga ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන ප්‍රශ්න ගැටළු ආදී ඇසුරු කරගෙන පවත්වාගෙන යනවා. හොඳයි අපි අස්සාද ආදීනව නිසාර. තුන ඇසුරෙන් අපිට මොන හරි ප්‍රශ්න ගැටළු තියෙනවා නම් අපි ඒවා සාකච්ඡා කරමු. ඒකම මට කලින් යොමු වෙච්ච ප්‍රශ්නයක් තිබෙනවා මේ භව තණ්හා විභව තණ්හා කියලා. දෙක පැහැදිලි කිරීමක් කරන්න කියලා මතක් කළා. එතකොට භව විභව කියන කාරණා දෙක තමයි මෙතෙන්දී සැලකිල්ලට ගන්න. භව කිව්වේ යම් යම් තත්ත්වය ස්වභාවයන් කියන එක භව කියලා කිව්වේ. එතකොට මේක ඇත්තටම කාම වලින් තොරව භව පැහැදිලි කරන්න බෑ. කාම වලින් තොර කාම කියන්නේ අපි කිව්වනේ කැමැත්ත කියලා. එතකොට කැමැත්ත එන්නේ මොහොකටද? මොකක් ඉලක්ක වෙලාද කැමැත්ත එන්නේ? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දම්. ඕව ඉලක්ක වෙලා කැමැත්ත එනවා. එතකොට විශේෂයෙන් වේදනා විඳීම ඉලක්ක වෙනවා මෙතෙන්දී මොකක් වෙලාවත්. එතකොට මේ විඳීම පදනම් කරගෙන කැමැත්තක් ඇති වෙනවා. එතකොට මේ විඳින්න අවශ්‍යයි විඳීමට උපකාරී වෙන යම් යම් දේවලුත් තියෙනවා. යම් යම් දේවලුත් තියෙනවා. එතකොට අන්නේ දේවල් සකස් කිරීම, නිර්මාණය කිරීම, වැඩි දියුණු කිරීම භව. ඊළඟට එවැනි තත්ත්වයන් වැඩි වැඩියෙන් පවතින වැඩි වැඩියෙන් ලබා ගත හැකි තත්ත්ව තැන් ස්ථාන ප්‍රදේශ ජීවන චර්යාවන් ජීවන තත්ත්වයන් අන්න ඒවා භව කියලා. එතකොට මේ භව ඇසුරින් භව තණ්හාට භව කියන්නේ ඇත්තටම ඔය අපි කැමති දේවල් අපි රුචි කරන දේවල් මනාප වෙන දේවල් ඒවට කාම කියලානේ කියන්නේ. ඒවා භුක්ති විඳින්න පුළුවන්, ඒවා අපිට ළඟා කරගන්න පුළුවන්, රැස් කරගන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන් ස්ථාන තියෙනවා, ස්වභාවයන් තියෙනවා, ප්‍රදේශ තියෙනවා, තත්ත්ව තියෙනවා. අන්න ඒවා භව කියලා. ඒවා භව කියලා. එතකොට ඒ භව කෙරෙහි සත්‍යාගේ තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. කැමැත්තක් රුචියක් මනාපයක් ඇති වෙනවා. දැන් තමන් වර්තමානයේ ඉන්න තැනට වඩා වැඩියෙන් කාමයේ භුක්ති විඳින්න පුළුවන් තැනක් තියෙනවා නම් එතන අන්නේ ස්වභාවය තැන මේ තැනම කියන්න තැනම කියලා ගන්නත් පුළුවන්. නමුත් ඒ ස්වභාවය වෙන්න පුළුවන්. අපි හිතමු සරල උදාහරණ වලින් කතා කරොත් අපි දැනට විඳින කායික පහසුවට වඩා වැඩියෙන් කායික පහසුවක් විඳින්න පුළුවන් තැන තියෙන්න පුළුවන්. ස්වභාවයක් තියෙන්න පුළුවන්. සමහර විට තනතුරක් තියෙන්න පුළුවන්. එතකොට අන්න එතන ඒක තමයි මේ භව කියන වචනයෙන් අදහස් කරන්නේ. එතෙන්ට කැමැත්තක් ඇති වෙනවා. මේ භවයට කැමැත්තක් ඇති වෙනවා. ඒකයි සාමාන්‍ය මිනිස්සු මේ තමන්ට වඩා වැඩියෙන් සැප සම්පත් තියෙන කායික මානසික සුව පහසුකම් තියෙන තැන් අපේක්ෂා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන. ඊළඟට ඊට අදාළ ක්‍රියාකාරකම් තියෙන. ඔය සැපය පහසුව කාමය වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් තියෙන. ඒකට ඉතින් කර්ම කියලා සාමාන්‍යයෙන් කියනවා. නමුත් කර්ම භව කියලා කියනවා. ඒ නිසා භව කියන එක කර්ම භව උප්පත්ති භව කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ කාමයේ වැඩි කර ගැනීමට අවශ්‍ය කරන කර්ම කරන ක්‍රියාකාරකම්. ඒවට කියන්නේ කර්ම භව කියලා. කාමයේ වැඩිපුර වැඩි වැඩියෙන් ආස්වාදනය කරන්න පුළුවන් ස්ථාන තියෙන. ජීවන චර්යාවන් තියෙන. ඒවට කියන උප්පත්ති භව කියලා. සාමාන්‍ය විවාහයෙන් ගත්තොත් දිව්‍ය ලෝක
බ්‍රහ්ම ලෝක වගේමයි. ඉතින් වැඩි කියලා කියන්නේ. ඒක නිසා මේ තැන්වල උප්පත්ති උපදින්න කැමති. ඒක ඉතින් ඔය අපිට වැඩි ගෝචර නොවන එකක් නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක. හැබැයි මේ මනුෂ්‍ය ලෝකයේ ඇතුළෙම අපිට ඔය භව තත්වයන් අපිට පෙන්වන්න පුළුවන්. වැඩි වැඩියෙන් ඔය සුඛ සෝමනස්ස දැන් අපි මෙතන කතා කරන්නේ අස්සාද කියලා පැත්තක. ඒ සුඛ සෝමනස්ස දෙක වැඩි වැඩියෙන් තියෙන තැන තමයි භව කියලා කියන්නේ. ඉතින් මේ වගේ තැන් වලට ඇදිලා යනවා. ඇයි ඇදිලා යන්නේ? ඇයි යොමු වෙන්නේ? ඒ භව තණ්හාව නිසා. ඒකයි. ඉතින් ඕකේ එක්තරා ප්‍රමාණයකට ගැටලුවකුත් තියෙනවා. ඉතින් තර්ක බුද්ධියෙන් කතා කරොත් එහෙම හිතයි භව තණ්හාව වැරදිද වැඩියෙන් සැප පහසුකම් තියෙන තැනකට යාම එවැනි සැප පහසුකමක් ඇති කර ගැනීම වැරදිද කියලා. වැරද්දක් නැහැ. ඉතින් ඒක අවශ්‍ය ප්‍රමාණයට පහසුකමක් ඇති කර ගැනීම වැරද්දක් නැහැ. නමුත් අර දිගින් දිගටම එවැනි සැප පහසුකම් පසුපස හඹා යෑම එළවාගෙන යෑම ඒක තමයි මේ භව තණ්හාවේ ලක්ෂණය. භව තණ්හා. ඉතින් ඊට පස්සේ විභව තණ්හා. විභව කියන වචනයෙන් හුඟක් අදහස් කරන්නේ ද්වේෂය මූලික කරගත්ත විනාශකාරී හැඟීම. ඉතින් මේක මිනිස්සුෝ හේ කරන්නේත් අර ලබා ගන්න බැරි වුණාම ඒක සමහර විට ඒ කෙරෙහි ද්වේෂය ඇති වෙලා ඒක විනාශ කරනවා. නසන. ඒ විනාශ කරන නසන ස්වභාවය විභව ස්වභාවය විභව තණ්හා. ඒකටත් යම් කිසි ආකාරයක මානසික පෙළඹීමක් ඇති වෙනවා විනාශකාරී හැඟීමක්. එතකොට භව තණ්හා විභව තණ්හා දෙකම කාම තණ්හාව ඇසුරු කරන් ඉන්නේ. ඒකයි ඔය තුන බුදුරජාන් වහන්සේ එක තැනකදී දක්වන්නේ. ආයන් තණ්හා කියලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාමයෙන් පදනම් කරගෙන ඒක වැඩි කරගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒකයි භව තණ්හාවේ ස්වභාවය. හැබැයි ඒක කරගන්න බැරි වුණා මොකක් හරි අවහිරයක් ආවොත් බාධාවක් ආවොත් එතන ඇති වෙනවා ද්වේෂය ගැටෙන ගතිය. ඒ තුලින් ඇති කරනවා මේ විභව ලක්ෂණය විභව තණ්හා. ඉතින් ඔය මට යොමු වුණු ප්‍රශ්නයක් ඔය මම සාකච්ඡා කරේ. හොඳයි. අපි ඉතිරි කාලයේ අපි මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා මොන හරි අපිට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ගැටළු ආදී දේවල් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා සාකච්ඡාව සඳහා. වෙනස ප්‍රිය මවතන් විභවතන් යනම තව පොඩි ප්‍රශ්නයක් ගන්න අවශ්‍යද? ඒ සූත්‍රයක් තියෙනවා නේද දික්තිගත සූත්‍රය කියන්නේ. විත්තිගත සූත්‍රය කියලා ගන්නව මහල පේනවා කටුමුත් ඥානදාම දේශනාවකදී. ඒකේ කියනවා මේ වීහි භික්ඛවේ විත්තිගතේ පරියුක්තිතා දේව මනුස්සා උලියන්ති එකේ අතිදාවන්ති එකේ කියලා. ඒ විදිහ තමයි විස්තර කරන්නේ. ඒක මම මම කාලයක් තිස්සේ මම දැනගන්නවා ඔය කතා කරන උතන භව විභව කියන දෙක ගැන කතා කරනවා. එකක් ඔලියන්ති කියන එකේ භව ඇලිලා භව රාම භව රත ඒ විදිය වචන පාවිච්චි කරලා ඒක විස්තර කරනවා. අනිත් පැත්තේ අතිදාවන්ති කියන පැත්තෙන් විස්තර කරනවා මේ විභවං අභිනන්දති කියලා. ඒ කියන්නේ මේ සමහර වෙලාවට මේ යම් සිවියක් තේරුම් අරගන්න මේ භවයක් භවය කර්මයක් බව තේරුම් අරගන්න විභවං අභිනන්දති වචන පාවිච්චි කරනවා. ඒකත් එතනත් ඔය භව විභව කියන වචන දෙක පාවිච්චි වෙන නමුත් ඔය උතන කියන්නේ භව තණ්හාවද විභව තණ්හාවද කියන එක ප්‍රශ්නයක් පඩතරෝ මේකනේ කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක්. ඔව් භව තණ්හා විභව තණ්හා කියලා දෙයක්
එහෙම තියෙනවා. ඔය ඕලියන්ති ඒකේ අතිදාවන්ති ඒකේ කියන දේශනාව. එතකොට ඔය දෙකට බලපාන්නේ භව තණ්හා විභව තණ්හා දෙක. තවත් උකට සම්බන්ධ කරලා කියනවා සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය කියලා දෙකක්. වචන දෙකෝ සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔක ඉස්සර ගන්නකොට මේ වචන දෙක පාවිච්චි කරලා තියෙනවා. ඔව් පාවිච්චිලා තියෙනවා. ඉතින් ඔය සූත්‍රයේ කාරණේ එහෙම ඒ විදිහට සඳහන් වෙන්නේ නැහැ තමයි. මෙතෙන්දී අර කාමය කාමෙන්තරෝ මේ දෙක විස්තර කරන්න ටිකක් දුෂ්කරයි. මේ කාමයේ පිළිබඳව ඇති වෙන යම් කාමයේ සුකාමයේ මාන කැමැත්ත ඇති කරගෙන ඊට පස්සේ ඒක දිගටම භුක්ති විඳීමේ ලබා ගැනීමේ මනාපය කැමැත්ත ඇති වෙලා ඒක ඒ පැත්තට තමයි අර අතිදාවන්ති කියන වචනේ යෙදිලා තියෙන්නේ. මේකේ අර අතිදාවනය කියන එක සාමාන්‍ය විවහාරයේ තියෙන එක්තරා ප්‍රමාණයකට මේ සීමාව ඉක්මවලා යන ගතියක්නේ. අතිදාවනය කියන එක අපි දැන්ටත් සාමාන්‍යයෙන් විවහාර කරන්නේ. ඒතර මේකෙත් තියෙන්නේ මේ කාමය කියන දේ නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා සමහර වෙලාවට අපි සිව්පසය වශයෙන් ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වශයෙන් තමයි පරිහරණය වෙන්නේ හුදු පැවැත්ම සඳහා. දැන් හුදු පැවැත්ම සඳහා මට්ටමින් නැතුව ඒ සීමාව පන්නලා මේකට තෘෂ්ණාව ඇතිලා ආශාව ඇතිලා මේක පසුපස හඹා යන ගතිය ඇති වෙනවා. ඒක තමයි මේ අතිදාවන්තේ කියන වචනෙන් කියවෙන්නේ එතන. එතන අතිදාවන්ති කියන වචනය සම්බන්ධ වෙන්නේ මේ විභවන් අතිනන්දති කියන ඕලියන්ති. එතකොට ඕලියන්ති කියන එක ඕලියන්ති කියන එක මේ කාමයේ ඇලීම සම්බන්ධයෙන් ගැන කතා කරන්නේ. ඒකෝ අතිදාවන්ති කියන එක කතා කරන්නේ මේ විභවං අභිනන්දති කියලා තමයි. ඒතර මට ඒ මුළු ඡේදයෙන් මතක නැහැ. ඔය මතක තියෙනවා මේ පොත්ස ඔව් අපි ඒක ටිකක් තව ටිකක් බලමු. දැන් ඕලියන කියන වචනේ තියෙන්නේ නිකන් හැකිලියන පසු බහින වගේ අර්ථයක් තියෙන්නේ. අතිදාවන කියන කේ තියෙන්නේ සීමාව ඉක්මවා යන ගැතේ. දැන් ඔය දෙකම මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි. ඕලියන අතිදාවන කියන දෙකම. එතකොට ඕලියන සමහර වෙලාවට මේ සීමාවට වඩා හැකිලිලා යන ඔය දෙකට තමයි ඔය කාමසුකල්ලිකා නියෝග අත්තකිලමතා නියෝග දෙක සම්බන්ධ වෙන්නේ. ඕලීයන ස්වභාවය තමයි මේ හැකිලෙන ගතිය. පසුබසින් ගතිය. ඒක. අතිදාවන ස්වභාවය තමයි අර ඒකේ මධ්‍ය ලක්ෂය ඉක්මවා සීමාව පන්නලා මේක පසුපස හඹා යන ගතිය. ඉතින් ඔය දෙක තුලින් ඔය භව තණ්හාවයි විභව තණ්හාවයි දෙක ඔය දෙකට සම්බන්ධයක් තියෙනවා. මේ අතිදාවන ස්වභාවයේ ඉන්නේ භව තණ්හාවත් එක්ක. මේක වැඩි වැඩියෙන් ලබා ගැනීමේ භුක්ති විඳීමේ අවශ්‍යතාවයත් එක්ක. ඉතින් මේකේ සීමාව නිර්ණය කර ගැනීම තමයි බුදුදහමේ ওই මජ්ක්‍ධිමා කියන වචනෙන් කියන්නේ. පටිපදා මජ්ක්‍ධිමා කරලා තියෙන්නේ. මේකේ මධ්‍ය ලක්ෂය මේකේ දුක ඇති නොකරන ස්වභාවය. දැන් අතිදාවනේ දුක එනවා. ඕලියනේ දුක එනවා. ඒ දෙකම අපේ ප්‍රතිපදාවෙන් බැහැර දෙයක්. මේ අත්තකිලමතා නියෝගයට ගියත්, කාමසුකල්ලිකා නියෝගයට ගියත්, එහෙම නැත්නම් අතිදාවනයට ගියත්, ඕලියනේට ගියත්, භවයට ගියත්, විභවයට ගියත් දෙකම දුක ඇති කරනවා.
ඉතින් ඒ දෙකෙන්ම මේ අන්ත ඕ අන්තය ඇත්ත වශයෙන් අන්ත අන්තගාමී දෘෂ්ටි සහ අන්තගාමී භාවිතය ඕයි තමයි වෙයි තියෙන දෘෂ්ටි දැන් ඔය මේ සාස්වත උච්ඡේද කියන තැනදී පෙන්වන්නේ මේ දෙක දෘෂ්ටි වශයෙන් ඊළඟට තණ්හා හැටියට දක්වනකොට විභව තණ්හා භව තණ්හා කාම තණ්හා හැටියට පෙන්වනකොටත් ඒවා පෙන්වන්නේ හැඟීම් වශයෙන් ඕලීයන අතිදාවන වගේ තැන්වල පෙන්වන්නේ මෙහි ක්‍රියාකාරකම් හැටියට කාමසුගල්ලිකාන යෝග අත්තකිලමතාන යෝග හැටියට පෙන්වනකොටත් පෙන්වන්නේ ක්‍රියාකාරකම් හැටියට එතකොට ඒකයි බුදුදහම ඒ අතිදාවන ඕලීයන නැත්තම් කාමසුකල්ලිකාන යෝග අත්තකිලමතාන යෝග එහෙම නැත්තම් සාස්වත දිට්ටි උච්ඡේද දිට්ටි එහෙම නැත්තම් භව තණ්හා විභව තණ්හා ආදී වශයෙන් මේවයි අන්ත අර දුක් ඇති කරන අන්ත බැහැර කරලා මධ්‍ය මජ්ජිම පටිපදාවක් පෙන්වන්නේ ඒකේ දෘෂ්ටිමේ වශයෙන් උත් හැඟීම් පැත්තෙන් උත් භාවිතයේ පැත්තෙන් උත් අපිට සිද්ධ වෙනවා මධ්‍ය ලක්ෂයේ අල්ලගන්න ඒ මධ්‍ය ලක්ෂ්‍යය තමයි නිබ්බාන කිව්වේ නිවන කිව්වේ දුක්ඛ නිරෝධ කියලා කිව්වේ ඒ මධ්‍ය ලක්ෂ්‍යය. ඉතින් ඕවා ওই විදිහට ඔය විවිධ තැන්වල මේ අන්ත පැහැදිලි කරනවා මේ වචන වලින්. ඒකයි ස්වභාවය. ওই සූත්‍රේ පොඩි සූත්‍රේ නමක් දැක්කම දිට්ඨිගත සූත්‍රය කියන එක. ඒකත් කියනවා ඒක ස්ථීම් සම්බන්ධයි. දිට්ඨිගත තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සට ප්‍රශ්නයක් අහන්න වෙලා ඇති වේද? පුළුවන්. ස්වාමීන් වහන්ස ඇත්තටම මේ අර ගිය සති මන්නහපු ප්‍රශ්නෙටම අදාළයි අයත් කුකුසක් ආවා මේ සක්කාය දිට්ඨිය පිළිබඳ. මේ ඒක එක හේතුවක් වෙන්න ඇති අර වෙනත් දේශකින්ගේ දේශනත් මම කීපයක් ඇහුවා ඒ වෙනම මතුවෙච්ච ගැටලුවකුත් වෙන්න ඇති මේ ස්වාමීන් වහන්සේ අර දැන් සක්කාය දිට්ඨිය දැන් මෙතන මේ සූත්‍රේ කතා වෙන්නේ දැන් අපිට දැන් ආස්වාදයේ විදිහට රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒ විදිහටනේ එතකොට එවුවගෙම දැන් මගේ අර ගිය සතියේ මම නගපු ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ කාසාදයක් දැන්න කලින්ම අපි ගැටේට අහුවෙලාද කියන ප්‍රශ්නේ ඊට ඒකට එක හේතුවක් උනේ මට මතකයි ඔය දයාවංස මහත්තයාත් එක සූත්‍රයක් ගෙනව මනෝ නිවාරණ සූත්‍රයේ ඒකෙත් හැබැයි ඒකට පට හැනීමේ අදහසක් තමයි දෙන්නේ හැබැයි ඒක පොඩි සූත්‍රයක් වැඩි විස්තරයක් තිබ්බේ නැහැ දැන් ඒකම ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් දැන් ඔය අපි කලින් සාකච්ඡා කරපු සූත්‍ර කීපයක් එක්ක දැන් උදාහරණයක් වශයෙන් මජ්ජි සූත්‍රයේ ස්වාමීන් වහන්සේ එතන දැන් අර එතන තියෙනවනේ එකක් අජ්ජත් ආයතනයි බාහිර ආයතනයි දෙපැත්තට දාලා විඥාණය මැදට එතකොට අපි ඔය තුනම අවබෝධයෙන් ඇතුව ඒ තුනෙන්ම අයින් වෙන්න ඕනේ වගේ අදහසක් මේ එතන කියවෙන්නේ එතකොට ස්වාමීන් වහන්සේ චක්කුඤ්ඤ ප්‍රතිච්ඡ රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා එතන ඉන්නේ සුඛ වේදනා ඉන්නේ ඒ පරියායට ගත්තාම සුඛ වේදනාවක් වුණත් ඒක මොන වේදනාවක් වුණත් ස්වාමීන් වහන්සේ නිකන් අපි අවිද්‍යාවට මුලා වෙලා වගේ කියන හැඟීමක් තමයි ආවේ එතකොට ස්වාමීන් වහන්සේ තව දැන් තව එකක් ගත්තොත් දැන් චූල වේදන්ත සූත්‍රයේ ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය මේ විදිහටම මේ සූත්‍රයේ විදිහටම තමයි අර්ථ දක්වලා තියෙන විසි ආකාර සක්කාය දිට්ඨිය. හැබැයි එතන සක්කාය දිට්ඨියෙන් ගැලවෙන මාර්ගය වෙන විදිහකින් ඒත්ෙන්ට සක්කාය දිට්ඨියක් මෙවුවා කළා නෑ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඊට පස්සේ සක්කාය සමුදය කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට දක්වලා තියෙනවා. ඊට පස්සේ සක්කාය නිරෝධයේ විදිහට දක්වලා තියෙන ස්වාමීන් වහන්සේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා.
ඉතින් අර මේ මට ඇත්තටම ගැටලුව තියෙන්නේ ඇත්තටම අපි මේ ප්‍රතිපදාව යනකොට ස්වාමීන් වහන්සේ එක්කෝ අපේ මේ අත්දැකීම් වල වෙනස් වීමක් වෙනවද එහෙම නැත්නම් මේ ඒ කියන්නේ දැන් අපිට බාහිර රූපයක් මොනවහත් රූපයක් අපිට හම්බෙන තැනම අපි මුලාවටපත් වෙලාද කියන එක චුට්ටක් මේ ගැටලුව පැහැදිලි කරගන්න උපදේශ දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මේක මේ එතනම අහුවෙලාද කියන ඒකනේ මතු කරන්නේ මහත්තයා මේ බාහිර රූපය ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ධර්මතාවය ගෝචර වෙනකොටම අපි ඒක හසු වෙලාද ඇත්තටම මේ බුද්ධ දේශනාව අනුව බුදුරජාණන් වහන්සේගේ විවරණ අනුවත් ඒ වගේම අපේ භාවනාවේ අත්දැකීම අනුවත් අපිට කියන්න තියෙන එහෙම අහු වෙලා නැහැ මේක හුදෙක් පටිච්චයක් මේ චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දේච උපපජ්ජති සෝත විඥානං චක්කු විඥානං ආදී වශයෙන් මේ නාම රූප ධර්මතා ටික ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා එතන ඒ ඒ ඒ ධර්මතා ක්‍රියාත්මක වීම හසු වීමක් නෙමෙයි. ඒක ධම්මෝ. ඒක සබදාහමට අයිති දෙයක්. නමුත් දැන් මේ ක්‍රියාකාරකම් මේ ධර්මතා ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වීම අපි කොහොමද තේරුම් ගන්නෙ? ඒක මම මගේ කියලා හෝ තණ්හාමාන දිට්ඨි වශයෙන් මේක තේරුම් ගත්තොත් ඔන්න එතකොට නම් මේ ස්වභාවික ක්‍රියාවලියට තමන් හසු වෙලා කියලා කියන්න පුළුවන්. එතෙක් මේක හසු වීමක් නැහැ. අඩුම ගානේ හසු වෙලා ඉන්න වෙලාවේ මේක තේරුම් ගත්තත් එතනින් ඒක මිදෙනව නිදහස් වෙනවා. සමහරට හසු වෙලා තියෙන්නේ මේකේ ධර්මතා ස්වභාවය හරියට ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා වෙන්න පුළුවන්. යථා ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා වෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරයින් පස්සේ අපිට තේරෙනවා මෙතන හුදෙක් ධර්මතා ක්‍රියාත්මක වීමක් තියෙන්නේ අපේ අකුසල සංඥා අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර නිසා තමයි අපි මේ හසු වෙන්නේ. එහෙම නැත්නම් මේක හුදෙක් ධර්මතා ක්‍රියාත්මක වීමක්. ඒ ධර්මතා ක්‍රියාත්මක වීම වෙන වචනයක් නෑ අපිට ඕකට ධර්මතාව කියලාම කියන වචනෙම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ධර්මතාවක්. ඉතින් පංචස්කන්ධ ඒක නිසා තමයි මේ සූත්‍රයේදීම අර පංච සුපාදානස්කන්ධේසු යෝ චන්දරාගෝ තන්තත්ත්ව උපාදානං කියලා කිව්වේ. එතකොට මේ ස්කන්ධ පංචකය එක පුඤ්ජයක් විදිහට එක ඒකකයක් විදිහට එකට වැඩ කරනවා. එතන රූප තියෙනවා නාම තියෙනවා. නාම රූප එකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් නාම රූප ක්‍රියාත්මක වෙනකොට තමයි ඔය විඳින්නේ අඳුනගන්නේ හිතන්නේ දැන් ඔය ක්‍රියාවලියත් එතකොට තමයි ඔය සංකාර විඥාන ආදී වශයෙන් ඒව සකස් වෙන්නේ ඉතින් මේ සමස්තය අපි ධර්මතාවයක් හැටියට දැකගත්තොත් එතකොට අපිට එතන අහුවෙලා කියන්න බෑ අපි අහුවෙලා කියන එකෙන් වතන අදහස් කරේ උපාදාන කියන අදහසනේ නේ එහෙමයි සර්. ඔව් එහෙම අහුවීමක් නැහැ මේක ධර්මතාවය. ඉතින් මෙතන මිත්‍යා දික්ටි නැත්තම් අවිජ්ජා එහෙම නැත්තම් යථා භූත ඥාන දස්සනේ නැතිකම තුල නම් මේක හසු වෙන්න පුළුවන්. තණ්හා මාන දික්ටි මේ වගේ මේ එක්තරා අකුසල මනෝභාවයන් අකුසල මානසිකත්වයන් පැන නගින්න පුළුවන්. හැබැයි ඒක ඇති වෙනවා ඒක නිසා මේක සිද්ධ වෙද්දිම අපිට ඒක ඇති වෙනවද ඒක අපි අහුවෙලාමද කියන සැකේ උතන එන්නේ ඒක. නමුත් එහෙම කියන්න බෑ මේක ධර්මතාවයක් ඇති වෙන නිසා තමයි ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන්නේ. චූල වේදල්ලේදී සක්කාය දිට්ඨි සමුදය සක්කාය දිට්ඨි නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදා. ඕක හැමතැනම පැහැදිලි කරනවා. නමුත් තැන් තැන් වල තියෙන මේ විග්‍රහයන් බලපුවම අපිට පේනවා සමහර තැන් වල සක්කාය දිට්ඨිය සමුදය සඳහා දේශනා කරන්නේ තණ්හා. සමහර තැන් වල දේශනා කරන්නේ දිට්ඨි. සමහර තැන් වල මාන. දැන් චූල වේදල්ලේදී
තණ්හා නේද කියන්නේ? තණ්හා නේද සංසාර. දැන් මෙතෙන්දි සක්කාය සමුදේට පෙන්නන්නේ දික්ටි. ඒ තමම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාති. මම මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය. නේ? තවත් තැන් වල මාන වෙන්න පුළුවන්. එතකොට දැන් පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව හෝ දික්ටි හෝ මාන ඇති කළාද ඔය කොයික ඇති කරත් සොකීයත්ව හැඟීමෙන් සක්කාය දික්ටි ඇති කර ගැනීමක් වෙනවා. එතකොට සක්කාය දික්ටි වෙන්නත් පුළුවන්. සක්කාය දැන් උතන අතන පාවිච්චි කරන්නේ සක්කාය සමුදය එහෙමනේ. සොකීයත්ව හැඟීම, සොකීයත්ව දෘෂ්ටිය, සොකීයත්ව භාවිතය. මම මගේ මට ඕන හැටියට පුළුවන් කියන දෘෂ්ටිය, එම හැඟීම, එම භාවිතය. එතකොට ඔය තුනම තමයි සක්කාය ලක්ෂණේ තියෙන්නේ, සොකීයත්ව ගතිය. ඉතින් එහෙම ගියාම එතන එතන නම් අහු වෙලා එතකොට අපි. එතන පංච උපාදානස්කන්ධයට හසු වෙලා නාම රූප ධර්ම වලට හසු වෙලා එහි ක්‍රියාකාරීත්වයන්ගෙන් මුලා වෙලා ඒ ක්‍රියාකාරීත්වය තුළ ඇති කරන්නා වූ වින්දණයට මුලා වෙලා තියෙනවා එක්තරා ප්‍රමාණය. ඒ අවබෝධ කරගෙන නැතිකම තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් හසු වෙලා කියලා. එතකොට ඉතින් සක්කාය දිට්ඨි උපාදාන තණ්හා කියන தත්වය ඇති වෙලා කියලා කියන්න පුළුවන්. නමුත් ඕක මූලික වශයෙන් පෙන්නන්නේ ධර්මතාවයක් හැටියට සම්මා දිට්ඨිය විද්‍යාව නැති තැන තමයි ඕකට හසු වෙන්නේ. ඒකයි ස්වභාවය. පැහැදිලි සන්නන් සබන්සෙද ගොඩක් පිටරුවන් සන්නයි. පිටරුවන් සන්නයි. ඒ ස්වාමීන් වහන්සේ තින් දෙන ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙට භවතණ්ණා විභවතණ්ණාට උත්තර දීුණාට කීප දෙනෙක්ම මේ උත්තරේ බලාපොරොත්තු වුණා. එහෙනම් බොහොම කුසල් ස්වාමීන් වහන්සේ නමස්කාර වේලා. හොඳයි. ස්වාමීන් වහන්ස අවසරයි. ඔව්. ස්වාමීන් වහන්ස දැන් මෙතන මට මම මට හිතන විදිහට ස්වාමීන් වහන්ස ඒක වැරදි දැන් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. දැන් මේ කෙනෙක් ස්වාමීන් වහන්ස පරමාර්ථ සත්‍ය දකිමින් මේ පච්චුප්පන්න මොහොතේදී පංචඋපාදානස්කන්ධයක් හටගත් තමා එතන මේ අනාත්ම ධර්මතාවයක් කියලා දකිනවනම් මේ පරිඥා මට්ටමින් එතන සමුදය නිරෝධයක්මයි හටගන්නේ කියලා දකිනවනම් ස්වාමීන් වහන්ස එතන භවතණ්හාවක් ඇති වෙන්නේ නැහැ නේ, භවදිත්‍යයක් හැදෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? දැන් එතන නොදකින පුද්ගලයා දිගින් දිගටම මෙතන සමුදය වෙනදී අඛණ්ඩ භාවයකින්ම පවතිනවා කියලා අභිසංස්කරණය කරමින් අභිචේතනා කරමින් දිගට දිගටම ගෙන යනකොට ස්වාමීන් වහන්සේ එතන භව තණ්හාව භව දිට්ඨියක් හට ගන්නවා කියන එකයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්ස. එතකොට දැන් මෙතන යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුද්ගලයා මෙතන දකිනවනම් ස්වාමීන් වහන්ස භව තණ්හාවක් හටගන්නේ මෙතන විභවය තියෙන්නේ කියලා එහෙම හිතන එක හරිද ස්වාමීන් වහන්ස? මෙතන දැන් සමුදය වෙලා මෙතන නිර්වශේෂ නිරෝධයට යනවනේ ස්වාමීන් වහන්ස අපේ ධර්මතා. ඔව්. එතන ඇත්තටම මේ සමුදය ඔය සමුදය වය මේ සමුදය වය. සමුදය වය. ඔව්. ඒක උප්පාද තිති බංග කියලත් අපිට කියන්න පුළුවන්. උප්පාද තිති බංග. ඔව් සමුදය වය. එතකොට නාම රූප ධර්මතා හේතුඵල ධර්මානුකූලව හටගන්නවා, හේතුඵල ධර්මතාව අනුව පවතිනවා, හේතුඵල ධර්මතාව අනුව වය වෙනවා නැත්නම් බංග වෙනවා නිමා වෙනවා කියලා අපි කියමු. එතකොට ඒ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නවා නම් අවබෝධ කරගත්තා නම් ඒක දකිනවා නම් මේක වැඩි වැඩියෙන් තව තව තියෙන තැන් සඳහා යොමු වීමක් එවැනි ක්‍රියාකාරකම් කිරීමකට පුද්ගලයා යන්නේ නැහැ. භව තණ්හාවයි භව කර්මයි භව උප්පත්ති භවයි මේවා ඔක්කොම
ප්‍රාර්ථනා කරන්නේ එහිම වැඩ කරන්නේ ඉලක්ක කරගෙන වැඩ කරන්නේ අර උපාද වය නැත්තම් සමුදය වය උපාද ඉති බංග නාම රූප ධර්ම වල ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා උතෙන්දී නාම රූප ධර්ම කිව්වම විශේෂයෙන්ම මේ වේදනාවේ මේ වේදනාව තමයි හුඟක්ම මේ භව තණ්හාවට උල්පන්දන් දෙන්නේ නැත්නම් උනන්දුකාරකය බවට පත් වෙන්නේ ප්‍රධාන වශයෙන් වේදනාව. වේදනාවෙත් සුඛ වේදනා ලක්ෂණයයි දුක් වේදනාවත් එහෙමයි. දුක් වේදනාව ආපු ගමන් භවය සකස් කරන්න බලනෝ මේ දුක් වේදනාව නැති තැනක් සකස් කරන්න. උත්ෙන්දි තමයි අර විභව ද්වේෂයේ මූලික කරගත් විභව දෘෂ්ටියයි විභව තණ්හාවයි පඤ්ඤාපනයයි විනාශං විභවං පඤ්ඤපේති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ එවැනි ප්‍රඥප්ති පැනවීම ක්‍රියාකාරකම් වලටත් එළඹෙන්නේ විනාශය කියන එක බුදුරජාන් වහන්සේ විභව කියන තැන පාවිච්චි කරන්නෙම විභවං විනාශං පඤ්ඤපේති කියලා නැසීමේ චේතනාව වෙන්නෙත් එතෙන්. එතකොට අර සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි තමයි මෙතෙන්දී භව විභව දෙකේ උත්තේජකේ වශයෙන් වැඩ කරන්නේ. හැබැයි අපි දැක්කොත් මේ වේදනා සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් ඔබතුමී කියපු විදිහට සමුදය වය විදිහට උප්පාදිතිති බංග විදිහට දැක්කොත් ඔව් එතන භව තණ්හාවකට විභව තණ්හාවකට යන්න පෙළඹවීමක් ඉඩක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙමයි. හේතු සකස් වෙන්නේ නැහැ නේ. හේතු සකස් වෙන්නේ නිරෝධය වෙනවා නිසා. ඔව්. ඔව් එතනම භව තණ්හා භව දිට්ටි භව නිරෝධ තුනම වෙනවා. දැන් ඔකේ ඉස්සෙල්ලා එන්නේ භව දිට්ටිනේ. එහෙමයි. ඊළඟට භව තණ්හානේ. ඊළඟට භව කර්ම. ඒත් ඔක්කොම නිරෝධ වෙනවා. ඒ මොකද ඒ අර ගැඹුරු අවබෝධයත් එක්ක මෙතන අලුතෙන් තැනක් සකස් කෙරුවට එතනත් සිද්ධ වෙන්නේ මේකමයි. 아무තු දෙයක් නෙමෙයි කියන අවබෝධය එනවනේ. එතකොට භව දිට්ඨිය මෙතන නිරෝධ වෙනවා. එතකොට අලුතෙන් තැනක් සකස් කිරීමට නැත්නම් අලුතෙන් කාමයේ වැඩි තැනක් ප්ලෑන් කරන්න සැලසුම් කරන්න සංවිධානය කරන්න තියෙන කැමැත්තනේ භව තණ්හා කියන්නේ. එහෙමයි. ඊට අදාළ ක්‍රියාකාරකම් ටිකනේ භව කර්ම කියන්නේ. එතකොට ඔය තුනම ගෙවිල යනවා. භව දිට්ටි, භව තණ්හා, භව කර්ම. ඒක තමයි භව නිරෝධෝ කියන තනි වචනේ. එහෙමයි. ඒ නිසා සබහන්සේට බොහොම කුසල. දැනුවත්කමේ තවත් බොහොම ඇති ප්‍රශ්නයක් අහන්න වෙලාව අපිට කියනවාද? ඔව් අහන්න බලන්න. මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා ඔය ගිල්ලා මේ ශෝක පරිදේව දුක් දෝමනස් කියන ඒ පෙළ ඒ අංග 12 පුත් නිරුක්ත පෙළදී එතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනකොට එතන සංඛාර කියන වචනේ මොනමදී සංඛාරද අදහස් වෙන්නේ? එතන සබ්බ සංඛාරද නැත්නම් ඒ සංස්කාර වලින් කොටසක් විතරක්. අකුසල සංස්කාර හදාස්සේන එක. සබ්බ සංස්කාර නෙමෙයි. අකුසල සංස්කාර අදහස්සේන. දැන් ඔය භව දිට්ටි, භව තණ්හා, භව කර්ම දැන් සංස්කාර කොටස් තුනට බෙදෙනවානේ. චිත්ත සංස්කාර, වචී සංස්කාර, කාය සංස්කාර කියලා. මේ විදිහට ඒවයි අකුසල පක්ෂයේ තමයි අවිජ්ජා පත්‍ය සංස්කාරා කියන තැන සඳහන් වෙන්නේ නැත්නම් එතන අදහස් වෙන්නේ සබ්බ සංකාර නෙවෙයි අකුසල සංස්කාර. සබ්බේ සංකාරා කියනකොට මේ හේතු ප්‍රත්‍ය වලින් හටගත් සියලු දේනේ අදහස් වෙන්නේ. මේ හේතුපත්යෙන් හටගත් සියලු දේ අවිද්‍යාවෙන් හටගන්නේ ඒවා නෙමෙයි. අවිද්‍යාවෙන් හටගන්නේ අකුසල සංස්කාර. අනිකුත් සංස්කාරයෝ ඒ ඒවට අදාළ හේතු ප්‍රත්‍ය විසින් ඇති කරනු ලබන දේවල්. ඒවා අපිට ඒවා ඒ විදිහට තේරුම් නොගත්තොත්
සමහිත ඒවත් අකුසල සංස්කාර වෙනවා අපේ අකුසල මනෝ සංකාර වෙනවා. ඒකත් අවිද්‍යා පත්‍ය. අවිද්‍යාව නිසා. ඒකට එතන මෙතන අදහස් වෙන්නේ සබ්බේ සංකාරා කියන එක නෙමෙයි සංස්කාර වලින් අකුසල සංස්කාර ටික තමයි එතන අවිද්‍යා පත්‍ය සංකාරා කියන තැන අදහස් වෙන්නේ. ඒකට ඔය කියන ඔය අංග 12 ඔය පිළිල ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ දුක ඇති වෙන ආකාරය විස්තර කරන්න පටිච්චසමුප්පාදේ පාවිච්චි කරපු ක්‍රමය. හරි හරි හරි. අගට තියෙන්නේ ඒකනේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්තිනේ අගමති. ඒක පෙන්නන විදිහ තමයි පටිච්ච විදිහට. මේක නිසා මේක මේක නිසා මේක මේක නිසා මේක ආදී වශයෙන් පෙන්නගෙන පෙන්නගෙන යනවා. අග ඉඳලානේ කොහොමදත් ඕක විග්‍රහ වෙන්නේ වීගෙන යන්නේ. අග එකනේ අපි අත්දැකීම දුක්ඛ දෝමනස් උපායාසනේ. ඉතින් ඒ ටික ඇති වෙන්නේ අර ජාති භව උපාදාන තණ්හා වේදනා ඔය ඔහොම විදියට උඩට උඩට යනකොට එක තැනකදී හමු වෙනවා මේ අවිද්‍යාව සහ අකුසල සංස්කාර. ඒ විදියට පෙන්නන්නේ. එතකොට ඒක හරි අන්තිමට මේ දුක්ඛ ස්වභාවය ඇති වෙන විදිය පෙන්වන්න තමයි හේතුඵල ධර්මතාවයේ ඔස්සේ ඔය ද්වාදසාංගය ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙම කිව්වොත් හරි. පටිච්ච සමුප්පාදය කියන එක අපි ධර්මතාවයක් විදියට ගත්තොත් එහෙනම් අපිට ඒක විස්තර කරන්න වෙන්නේ අර විමස්සින් සති ඉදන් හෝති විමස්සෝපාදා ඉදන් උප්පජ්ජති කියන ඒ ක්‍රමය. ඔව් ඒක තමයි පටිච්ච සමුප්පාද ධර්මතාව. ඔව් ඒ ධර්මතාවයේ ඇසුරු කරගෙන තමයි ඔය පටිච්ච සමුප්පන්න ධම්ම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඔය ද්වාදසංගේ විතරක් නෙමෙයි වෙනත් තැන්වල ඔය චක්කවර්ති සීහනාද සූත්‍ර වගේ තැන්වල මේ සමාජගත දුක පැහැදිලි කිරීමෙහිලා අදනානන්දානි අනුප්පාදීයමානේ දාලිද්යම් වේ පුල්ලම් මගවාසී ඔහොම දේශනා කරලා තියෙනවා. මේ ධනය නැති තැන දිලිඳුකම ඇති වෙනවා, දිලිඳුකම ඇති තැන සොරකම එනවා, අවි ආයුධ ගන්නවා, ඔහොම ඔහොම කියලා. ඇතැම් ධර්මතාවල පටිච්ච සමුප්පන්නතාවයේ හේතුඵල සම්බන්ධතාවය වෙනත් විදිහටත් පෙන්වලා තියෙනවා, වෙනත් වෙනත් ආකාරයෙන්වත් පෙන්වලා තියෙනවා. ඒ හැම තැනකදීම භාවිතා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. සමුදේ පැත්ත. ඊළඟට නිරෝධ පැත්ත පෙන්වන්නේ ඒ ගැටලුවෙන් මිදෙන්න. ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා නිරෝධ පැත්ත. ඒක ධර්මතාවය. පටිච්ච සමුප්පාද ධර්මතාවය. ඒකට අපි කියන්නේ ඔබට න්‍යාය කියලත් අපි කියනවා. පටිච්ච සම්පද න්‍යාය කියලා. න්‍යාය කියනටත් වැඩිය හොඳයි. න්‍යාය කිව්වම අපි අර නිකන් සකස් කරපු එකක් වගේනේ. න්‍යාය කිව්වම න්‍යායට වඩා මේ ධර්මතාවය කියලා තමයි අපි ඔකට කියන්නේ. පටිච්ච සම්පද ධර්මතාවය. ඒ ධර්මතාවය තුලින් පටිච්ච සමුප්පන්න ධර්ම තියෙනවා. පටිච්ච සම්පන්න ධර්ම ඒව පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඔබ දුක්ඛ පැත්තට නෙවෙයි අනිත් පැත්තටත් ඉතින් නිවන පැත්තටත් එහෙමමනේ. නිවන පටිච්ච සම්පන්න ධර්මය. ඒක සමුප්පන්න වෙන්නේ හටගන්නේ ඔය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංගට නිසා සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා වැඩීම නිසා අකුසල කාය වචී මනෝ සංඛාර ගෙවිලා යන. ඒ ගෙවි යාම නිසා නිබ්බානේ සාක්ෂාත් වෙන විදිහට ඒ නිබ්බාන පැත්තටත් එන්නේ ඔය පටිච්ච සමුප්පාද ධර්මතාවයෙන්ම තමයි නිරෝධ යන්නේ පැත්තට යනකොට. නිරෝධ එහෙමයි යන්නේ. බුදුසාරණස් ඔය ප්‍රශ්නේ අපි අහුවේ මේ අපේ පුද්ගලික සාකච්ඡාවකදී ඔය ප්‍රශ්නය හොඳයි. එහෙමනම් අදත් අපේ ධම්ම සභාවට බොහෝ දෙනෙක් බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ගෞරවයෙන් සහ සම්බන්ධ වුණා. අපි අදත් මහා පුන්නම සූත්‍රය මූලික කරගෙන මේ පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ,
මේවා පිළිබඳව සාකච්ඡාව තමයි ඉදිරියට අරගෙන ආවේ. සූත්‍රයේ තව කුඩා කොටසක් ඉතුරු වෙලා තිබෙනවා. අපිට පුළුවන් වෙයි ඊළඟ අවස්ථාවේ මේ කොටසත් සාකච්ඡා කරලා මේ පංචස්කන්ධ පංචපාදානස්කන්ධ පිළිබඳ කතා බහත් අපිට අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි, එහෙමනම් අද දහම් හමු අපි නිමා කරනවා. වෙනද වගේම මේ ධම් සභාවට ධම් හමුවට එකතු වුණු මේ මොහොතේ එකතු වුණු සියලු දෙනාටත්, පසුවට හෝ මේ අපේ ධම් සාකච්ඡා අසන විමස නැත්තන්ටත් මේ නාම රූප ධර්ම පිළිබඳ, සලායතන පිළිබඳ, පංචස්කන්ධ පංචපාදානස්කන්ධ පිළිබඳ යථාබෝධය ඇති වෙලා ඒ කෙරෙහි තියෙන තණ්හා මාන දිට්ඨි දුරස් වෙලා මේ උච්ඡේද දෘෂ්ටි, සාස්වත දෘෂ්ටි, දෘෂ්ටිමේ වශයෙන් බැහැර වෙලා, ඒ වගේම එයින් ඇතිවන අන්ත කාම සුගල්ලිකානුයෝග, අත්තකිලමතානුයෝග, ඒ වගේම ඒවයේ තියෙන මානසික තත්ත්වයන් ඕලීයන අතිදාවන මානසිකත්වය, මේවා බැහැර කරගෙන හරියටම මජ්ජ මධ්‍යම මධ්‍යය, එහෙම නැත්නම් නිබ්බාණය දුක නිමාවන ලක්ෂ්‍ය හරියට සාක්ෂාත් කරගන්න, ඒ කියන්නේ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි දහම් හමු නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝපත්තේවා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.